සධර්ම දේශනාව මෙලෙසින් අරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාපාත් පන්නට අපිරේ මහත් අනුකම්පාවෙන් මෙදම් සභා මණ්ඩ පයට වැඩමකොට බදාල බිලිහුන්ල්ලෝය සීල සමහිතය ගාශ්‍රමහස ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර, රාජකය පණ්ඩිත පච්චපාද බලංගොඩ රාධ ගෞරවනි ස්සාමිත් වහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාධනාද පවත්පවා පිළිකනිමු. සාධූසාධූ සාධූ. නිටැම්බුව හුගලවත්වය පදිංචි ජයන්ත විරක් ොඩි මහත්ම ඇතුළු පිවත් පිරිිසයි පුතුමූධර්ම දේශනාව මෙලසසිනිමුළ ලෝකයටටම සන්නවේදනය කරන්නට පින්බර දායකත්වේ ගෙන කටයුතු කරන්නේ එස නම් අපිෙරෙ මහත් අනුකම්පාවෙන් මෙතැන්සිට සද්ධර්ම දේශනා පවත් පන්නට ගෞරවනය සාමීට් වහන්සේට අරධනා කරනවා. අවසරයි සාමිට වහන්ස සාධසාසා සමන්තාචක් වාාලේසු අත්ත්‍රගත්තන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්හෙදම් ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා සුවි සුද්ධ සීලේසුසිින්ධුපමස්ස සමාධිධම්මසු පටවී සමස්ස අනන්තඥානේසු ගගනුපමස්ස නමාමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදුු සිල්කන්ද සමුදුර සේමා නිසාල සමාධිය මිහිකත සේමා නන්ත ඥානය අහසක් සේම සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරේ සු සුරියුපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප පවාහිසු මේ ගෝකමස්ස නමාමිසිරසා ධම්මාම තස්ස මොහඳුරැසිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා. කෙලෙසින් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපාවේවා. පටි පත්තිසාරේසු සම්මාටිතස්ස උජුභූතමංගේසු යානාගතස්ස. ගුසලේ සුධම් මේේ සුකෙටන් තෝපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත්න් සරු වෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා. පින් ගංගගලෙන නිම්නයසේම මහා සංගෙරුවනට පිණිපාවේවා සාධුසාධුසාධු. නමුතස්සේ ভাගෙවෙතුෝ අරෙහතුෝ සම්මාසම්බුදු්දස්සේ නමුතස්සේ ভাගෙවෙතුෝ, අරෙහතුෝ සම්මාසම්බුදදුදස්සේ නමුතස්සෙ භගෙවෙතුෝ අරෙහතුෝ සම්මාසම්බුදඩස්ස, පුටන්ටෝඩන්සේහි මකසේහි අරං්ඥස්මින් ග්‍රහාවනේ නාගෝ සංගාම සසේව සතුෝ තත්ත්‍රධිවාසයේ යථ බ්‍රක්්මා තථ ඒකෝ යතාදේවේ තහාදුවේ යථාගාම තතා තයෝකෝලහාලං තතුත්න්තෙරින්ති පින්වත් හැම දෙනාටම තුනුරුවන් වහන්සේලගේ අනන්ත අසීමමිත ගුණලුභාව බලයෙන් කායිකෝද මානසිකඕෝද පහසු විහරණයම වේවා කල මම පළමුකොට ආශිරවාද කරනවා. මේ අසන්නට සූදානම් වෙෙන්න්නේ තුන්ලෝකයක් සනසාලූ මහාගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ගලාආ මිහිරිී ශ්‍රී සද්ධරමයයි. කෙලෙස් සහිත කෙනෙකුගේ ප්‍රකාසයක් නෙමෙයි. පුහුදුන් මිනිසෙකුගේ වදන්වලක් නෙවෙෙයි. වෙනයම් ආගමික නායකයෙකුගේ ප්‍රකාශයකුත් දෙවෙෙයි දෙවියකුගේ බ්‍රහ්මයකුගේ වචනයකුත් දෙමෙයි දේවා දේව බ්‍රක්්මාති බ්‍රක්්ම සක්‍රාති සක්‍ර ආදී වශයෙන් දෙවිමිනිස් ලෝකයේ අසම සම පදවිය ලැබූ බුදුරජාණන් වහන්සේගේ කුලාරතර ශ්‍රේෂ්ඨ ජීවිතාවබෝධක ප්‍රඥා ප්‍රබුද්ධක සදා ආනන්දයක් වෝ අමාධරමයයි මේ හැම දෙනාම මෙලෙසින් සිත්පහදවාගෙන බොම දුරගමනක් ගෙවාගෙන ඇවිල්ලා අසන්නට සෝදානම් වෙන්නේ. සදහම් අමාාවෙන් හද අරණ නිමී යන මොහොතාක්. ජීවිතයට නොහින් සැනසුම් මූලයන් මතුවන මොහොතක්. බුදුරජාණන් වහන්සේගේ සදහම් අමාාවෙන් නිවුණ හදවත. සංසාර දුග්ගිනි නිවාදවන්නට තරම් පොහෝසත් සිතක් වෙනවා. සද්ධරම මාර්ගයේ ගුණධර්ම වැඩුන සිතක් කියන්නේ මහ නිධානයක් වගේ සිතු සිත සම්පත් පාදා දෙෙන නිධානයක් වගේ ධර්මමාරගයේ යොමු කරන ලද සිතක් ඇති බව. වටිනාම සම්පත වන්නේ සම්මා පනිි හිතන් චිත්තා. මනාව පිහිටුවන ලද සිතයි වටි ධර්මස්වභාවේ ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ. කුමක මනහා පිහිටුවන ලද සිතද සදහම් අමාමාවතෙහි මනාව පිහිටුවන ලද සිත. ඒටගේනවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තයෙන් ග සමලංකෘත ජීවිතයය කියලා. ඒ සද්ධර්මානු ධර්ම ප්‍රතිපත්තෙන් ජීවිතයට නිකං ලැබෙන්නේ නෑ එව දෙසා අවශ්‍ය වන්නේ නුවනින් මෙනෙහි කිරීමේ විශේෂ හැකියාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණක් ලැබෙන විශේෂ හැකියාවට කියනවා නුවනින් මෙනෙහි කිරීමේ හැකියාව කියලා. තමත් විදිහකින් කිව්වොත් යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන්මයි ධරමානු ධර්ම ප්‍රතිපත්වයෙන් වලට කෙනෙක් යොමුවන්නේ. යෝනිසෝ මනසිකාරය තුළින් තමයි අපේ සිත යහාාවත් මාාවතට යොමු කරන්නේ. මිසදිටුුවෙන් වෙන්වෙලා මිත්‍යයා අදහස් වලින් වෙන්වෙලා මිත්‍යයා මාවතෙන් වෙන් වෙලා. යහපත් වූ මෙලොවට පරලවට හිතදායක වෝ. කෙලවර අමා සැනසේ මුදා කරන මාවත වෙත ගමන් කරන්නේ යෝනිසූ මනසිකාරයෙන්. ඒ යෝනිසු මනසිකාරයක් නිකම්ම ලැබෙන දෙයක් නෙමයි. එ උදෙසා හේතුවන්නේ සද්ධරමශ්‍රවණය කිරීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ අමාදහමටයි ශ්‍රද්ධර්මය කියන්නේ. බුදුසිරි මුවමඩලින් පිට වූ සෑම වචනයක් මහඳුන්වන්නේ ශ්‍රී සද්ධර්මය කියලයි. සාමාන්‍ය කෙන්ඩකුකි ප්‍රකාශයන් එලෙසින් සම්භාවනීය වන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ මුවගට නැගෙන ඒ විරාගික හසරැල්ලේ පටන් අස්්ටාංග සමනාගත ස්වර මාධූරියෙන් අලලා කලතාහනා මිශ්‍ර කර දේශනා කරන ලද සෑම බුදු වදනක්ම අකාලික වටිනාකමකින් යුතු දෙවමිනිස් ලෝකයට උත්තරීතම මඟ පෙන්වීමක් වන නිසා ශ්‍රී සත්්ධරමය කියලයි දෙවිමිනිස්සුන් තතාගත ධරමයට පූජා සත්කාරකරන්න ආමිස වසයෙන් ප්‍රතිපත්ති වශය. ඉතින් ඒ අමාධරමය අසන්නක් නිකං ලැබෙන්න්නේ ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්්‍යයාන මිත්‍රයා සත්පුරු සයා. සත්පුරු සයාගෙන් කල්්‍යයාන මිත්‍රයාගෙන් පමණමයි අමාධරමය හෙන්නේ. ච ගරු භාවනීෝ වත්තාච වචනක් හමෝ. ගම් භීරංච කතාංකත්තා නොවචට්ටහානේ නියෝජයේ. ඒ තමයි සත්පුරු සයාගේ ජීවිතය මැනබලන වටිනා සුදුසුකම් ප්‍රිය කෙනෙක් වෙන්න ඕනි සත්පුරු සයා සිනහහා මුසුමුහුණනි යුක්ත කෙනෙක් වෙනවා. ගරු භාවනීයයි ගරු සත්කාර ලබන්න බැඳුම් පෙදුම් ලබන්න සුදුස්සෙක් වෙන සීලාදී වශයෙන් ජීවිතය ගුණයෙන් සරසගෙනඉන්න කෙනෙකුටයි සත්පුරු සයා කියන්නේ. ඒගේ මිහිරිී ගැම්ඹුරු දහම් කතා කියා දෙෙනවා මුුදු බන කියාදන කෙනාටන සත්පුර සයා කියන්නේ එවගේම නපුරු ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් ඕනම දෙයක් ඉවසනවා දරාගන්නවා කිසිම වේලාවක එකට එක කියන කරන කෙනෙක් සත්පුරෂයෙක් වෙන්නේ නෑ ඇම ලාවකම නිියුණ හදවතක් ඇතිව දරාගෙන ඉවසාගෙන මහා විශාල සයිලමය පරුවතයක් වගේ අවේධනය වෙමින් කම්පාවෙෙනෙ නෑ ඒ සිව්දිසාාවෙන් හමනසුලගින් කම්පාාවවෙෙන්ි නෑන හා ශෛලම මේ පරවතය ආන්‍ය වගේ සත්පුරුෂය කම්පාවෙන්නි නෑ. ඉතිං ආනෙම සත්පුරුෂයාට තමයි කල්්‍යයානමිත්‍ර යා කියලා කියන්නේ. එවගේ නෝව චට්ටහාන නියෝජයි මොනමහේතුවකින්ම අස්ථානය යොද වන්නේ නේ. අපව වැරදි මාවත්තක යෝදවනවනං යා කල්්‍යානිත්‍රයක් වෙන්නේින ුදුරජාන් හස දේශනා කරේ කල්්‍යයාාන මිත්‍රය කියන කියෙන මොනම හේතුෝකින්ම තම හිතවතා ජීවිතයේ නිසාවත් වැැන්දිිමාවතක යොමු ක්‍රරණ නෑ. එකතම කල්්‍යයාන මිත්‍රයාගේ වටිනාම ලක්ෂණය. එතකට අන්නේම කල්්‍යාන මිත්‍රයන්ගේෙන් පමණයි මේ උලාරතර බුදු වදන්න එහෙන්නේ බුදුවදන්න ඇහවුණනොත් විතරමයි යෝනිසෝ මනසිකාය නම් ව උතුම් වැඩ පිළිවෙල ජීවිතර ලැබෙන. යෝනිසෝ මනසිකාරය ලැබුණොත් විත්‍රමයි බුදුරජාණන් වහන්සේගේ උදදාර තර ධරමය ධර්මානු දර ප්‍රතිපත්ති වශයෙන් ජීවිතයයට ගලපාගන ැබේෙන ඉතින් අද මේ පින්ව හැම දෙෙනම පුරාකෘත මහා විසාන පිනකට කල්්‍යයාන මිත ඇසුර ැබෙල තිෙන මහා සංගරත්නය ඇසුර. එමගේ මේ අමා දහමට සවන්දීමේ අවස්ථාව උදාකර ගැෙන තියෙනවා. බෞද්ධයා රූපවාහිනයෙන් මේ උදාර ධරමය ඔබට අසන්නට වගේම ලෝකයකට දන්දින් අද මෙහැම දෙ නම් කටයුතු කරන්නේ. ධර්මදාානයේ පින මෙතකැයි කියා කියන්නට බැ මහා අනුවස් ඇතිධානයේ අග්‍රධානය ජේෂ්ඨදාානයේ ශ්‍රේෂ්ඨදාානයේ සියල්ලට ඉහලින් වැජබෙනධදානය ධර්මදාානයයි ඉති නිවන් උතුම් ධර්මදාානයක් අද ලබාදෙමින් පිශේෂයේ නිට්ටඹුව. රගොල්ල බත්ත පදිංචි පින්වත් ජයන්ත වීරක් වොඩි මැතිතුමා ඇතුළු ඒ පින්වත් පිරිසයි අදමි උතුම් ධර්මදානී ලබාදනේ ඇතු පින්බර අරමුණු ගරනාවක් ඇසිතේ තබාගෙන පින් අනුමෝදම් කිරීමම් ඒ වගේ ජන්මදිනයදන ඒ හරේෂරවින්ද වෛධතුමාට නිරප විරෝගිසුව පාර්ථනා කිරීමම් ආදී කොටගත් පිම්බර අරමුණ කිහිපයක් හිතේ තබාගෙන මේ කරන උදාර ධර්මදාන මේ පිනක්. ඒ පින් බර පැතුම් පුරපස මෝරණ හඳ මඩලක් වගේ ඉෂ්ටවේවාකෙ අපි ආශිරුවාද කරනවා ධනම දේශනාවෙන් අනතුරුව ඒ නම් සඳහන් කරමින් අපි පුඥ්‍යාන මෝදනාව සිද්ධ කරමු ඊට පෙර මේ උතුම් ධරමය ඇසීමෙන් ලැබෙන ගුණය ගැන හිතන්න. අස්සුතං සුනාති. මේ බණකතා බැහෙනකොට මින් පෙල කෙසිදාක නෑසූ විරු උදදාර ධර්මයයක් අහන ලැබරු. අස්සු තන් සුනාති. මේ බුදුබණ ගතුනි කනකින් අහන්න ලැබෙන්නේ කල්ප වශයංගත්තොත් ප්‍රකෝටි ගණනකට වරා. එනිසා හැම මොහොතකම ජීවිතයේ අන්‍යම්ඥම් පහාය සුනාතධාරීත චරාත ධම්මේ. අ්‍ය වූ සියලු කටයුතු වුවද පසෙකදා අමාධරමි අහන්න වටිනවා. අස්සු තන් සුනාතිේ නොයැසූ අමා දහම් ඇහෙන් එතකොට. බුදු බන කොචර ඇව්වත්. නීරස වෙන්නිනෑ තතාග තමා දහම් කොච්ච රැහුවත් එපා වෙන්න නෑ. බුදුවදන් කොච්චර ශ්‍රභණය කරත් යගේ ජීවිතයට පාඩුවක් නම් වෙලත් නෑ වෙන්නෙන. ඇසීම් මාත්‍රයෙන්ම අසීමිත කුසල ජවන්වාර ්‍රදයාභ්‍යන්තරයේ නිවදාාර ධරමය ඇසුරු කරගෙන පහළ වෙනවා. ඉතිං නොඇසූ දහම් පරියාායන් අසනාතරට ඇසූ යම් දහම් පරියායක් වේ නම් විසද ලෙස ඒ දහම් පරියායතේරුම් ගන්නට මේ නැවත නැවත දහම් ඇසීම දේශනා කිරීම් ධර්මදානය ලබාජීම උපකාර වෙනවා. ඉළඟට අපිට අපේ මේ උතුම් ධර්මමාර්ගේ ගමන් කරද්දි අපේ අනවබෝධය නිසා අප සතුවන මහ මෝහාන්දකාරය නිසා ඇතැම් කරුණු පිළිබඳව හරි හැටි අවබෝධයක් ඇතිවෙනෙන එක පාරකින් දෙපාරකින්. සමහර කරුණු ගැන කොකුස් ඇතිවෙනවා කංකහා ඇති වෙනවා. විචිකිස්සාාවන් ඇතිවෙනවා මේක හරි දෝ වැරදි දෝ මෙහෙමත් කියෙනවා අ හෙමත්තියෙනවාදී වශයෙන් බෝදනාට විවිදධ කරුණු පිිබඳංකහා ඇතිවෙනවා. සැක ඇතිවෙනවා. ඒ කංකාහා විතරණය කරමින්. ංකං විතරති මියවුතුම් මා දරම මෙහැනකොට සැක සංකා දුරුව ගිහිල්ලා. ඉතා පිරිසිදූ සදහම් ශ්‍රමණයකින් යුතු මනව භාවයක් ඇති වෙනවා. ඊළඟට චිත්තම පසීදති ඒකයන්නේ ඉතා පැහැදුුණු සිතා මේ අමා ධර්ම යාදී ඇති වෙනවා. අරේදා ඔබහලතියෙනවා ගගරා පොකුණු තීරයේ මන්ඩුකයෙක් නැත්තන් ගෙන්බිකුට මේ අමා ධරමයේ අර්ථය නොදැනවද. ඒත්ස්වර මාධූරේ හිට බැඳීගයා ජීවිතක්ෂයේයට පත්වනමොතේ ඔහ නොදැනමුත් සිත බැඳීගීන් තිබුණ මහා ගෞත්තම බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨාංග සමනාගත බ්‍රහ්මස්වරයට වාසනාව මත්වෙච්ච හැටි ලන්න. ඒ ජීවි ්‍යාවසන්න වනා මොහොතේදීම දිව්‍යලෝකකි දිව්‍ය කුමායෙක් ලෙස ඉපදනා ඉපදින බදුරජාණන් වහන්සත පැමිණුණන හධව විමානයකින්. ඒ මොහොතේ මමා දරමය හව්වා. ඒ ජීවිතයම සෝතාපන්න ආර් ශ්‍රාව කෙ බවට පත් වුණනා ඒ දිව දේවතාව. මේ බණ ඇසීම ඒ තරම් ආනිසංසදාකැ චිත්ත මස්ස පසීදද පදීන් පදයට සිත පහදවාගේ නහන්න. කන්දෙක හොඳරට යොමාගේ නහන්න ආපාරුතාතයේ සංහම තස්ස දවාරා අමාදුොර දෙවි මිනිසුන්ට විමර කලා කියලයි බුදුරජාණන් වහස වදාලේ. ඉතිං. ඒගේම දිට්ටිින් ුම් රෝතික නිංන්සර් මේ අමා ධර්මයසයීමෙන් ලබෙනවා. ඒකයන්නේ සම්මාදිිට්ටියේ බොහම පිරිසිදු වෙනවා. සම්මාධදිිට්ටියයන්තුරෝ සම්මා සංකල්පයක් පහලවෙෙන නෑන සම්මාදිිට්ටියයකයන්නේ කම්මස්සකත ඥානීන් පටන්ගෙන ලෝකෝත්තරම්ප්‍රඥාව දක්වා දිවෙන්න හේතු පල දහම පිළිගන්නා ඥානයේ කරමය පලේ විශ්වස කරන ඥානයේ. එවගේමී සනාතන ලෝදහම තේරුම් ගන්නට අවබෝධ කර ගන්න යම්බොද නුවනක් වේෙනම්. ආනිකට කියනව සම්මාදිට් කලේ සම්මාදිිට්ටිියයි සම්මා සංකල්පයේ මූලයවන්නේ. සම්මා සංකල්පය කියන්නේ අව්‍යාපාද අවිහිංසා නෙක්කම්ම කියනමි උදාරතර සිතුවිලි දහරාව. ඒඇන්නේ කාමයන් අතහැරීම දන්දීම සිල් ආරක්‍ෂාකිරීම පිළිබඳ සියලු සිතුවිල යත්තුව වන්නේ. කම්ම සංකල්පයේට යම්බදු පිනක් සිද්ධ කරදදි එ එක්කම සකල්ප ඇතිවෙනවා. දැන් අද මේ පින්වත් පිරිස ගුම දුර බැහැරක සිට මේ අරන්න සේනාසනයට පැමණවනේ නෙක්කම්ම සංකල්පමේ වසයි. දුරකතරක් ්‍යෙවාගෙන දුරමගක් ගෙවාගෙන වෙහෙස නොබලා. මෙ පැමිණීම තුළ නෙක්කම පාරමිතාව වැඩිවා. නෙක්කම සංකල්පනාව වැඩිනවා. සම්මා සංකප්පය කියන මාර්ගාන්ගේවැඩිනවා. එවගේම අව්‍යාපාද අවිහිංසා සංකප්ප, කාරුණිකත්තුවයේ මෛත්‍රය. ඒ වගේ උදාර සිතුවිලි ඇති වෙනවා නෙවඋදාාර ධර්ම මාර්ගයේ දමේ අමාධර්මය ඇසීමේදී. සම්මාදිිට්ටිය නිසාමයි ඒ සම්මා සංකල්පය. සම්මා සංකල්පේයුතු මනසක් තියෙන කෙනකුගේ මයි කතහා කරන වචන සම්මා වාචාවක් වන්න ඇත්තං එයාගේ වචන මිත්‍ය අවාචාවක් වෙනවා. එතුකොට මාර්ගාන්ගේ තනින් සම්පූර්ණ වන්නේ නෑ. යහපත් වූ නිධානවත් වූ අර්ථ සම්ප්‍රයොක්ත මෙලොවට පරලොවට තමන්ට අනුන්ට. හිතසූ පිණිස වචන කතාවෙන්නේ. යහපත් උදාර තර හදා අදහස් ඇති හදමතක් ඇති කෙනෙකුගෙන් පමණ. එනිසා සම්මාවාචාව කියන උතුම් මාර්ගාන්ගේ වැඩෙන්න සම්මා සංකප්ය හේතුවා. ඉනඟට සම්මා සංකප්ය හේතුවෙන්මයි සම්මාකම්මන්තය. ඒක න මේ උතුම් ජීවිතය. මේ උතුම් මිනිසත් බගට නොහු බිනාදය කෙනෙක් කරනවන එතන තින මි්‍යාකම්මන්යයක් ප්‍රාණ ගහතය මිනිසත්කමට හොබන දෙයක් නෙවෙෙයි. ඒගේ මස්ොර ැරකම් ආදී වසිෙන් පංච දුස්චර්තය කරනවන බුදුරජාණන් ව අපදේශනා ක නැතුන ති මිත්‍යාකම්මන්තයක් කියලා මේ කය අසරු කරගෙන පාරගාතයෙන් වෙෙන් වෙලා සොරකම් ආදයෙන් වෙෙන් වෙලාටයුතු කිරීම තුළින් සම්මා කම්මාන්තය ඇතිවෙනවා යහ පත් වූ කර්මාන්ත මේ ශරීරයෙන් මේ වච්චනයෙන් මේකයින් විමුලු ජීවිතයෙන් කරන දේවල් ක හිතන්නකු ඒ වගේම සම්ම ආජීවය දෙවිි පැවැත්ම උදෙසා මිත්‍යාමාරගය අනුගමන කරන්න න්නෑ. සම්මා සංකල් පේ තියෙනවන එය මිත්‍යා වචනනෑ යගේ මිත්‍ය කර්මාන්ත නැද නිසා ජීවනොපය බොහෝම තහරමික් වෙනවා ඇතකට සමමා ජීවය ඇති වෙනවා. සම්මා ජීව්‍යත්තිබේ නම් සම්මාවායාමේ ඒ තුළ පිහිටනවා. යහපත් වූ වීයේ මොකක්ද යහපත්වෝ වීර කියන්නේ අකුසල් දහම් දැවීමී තැවීම උත්සාහය. අපි දන්නවා මේ හිත අඳුරු කරන කෙලසන ඇයිතාම නපුරු කරන සිතුවිලි මේ සිතේ පහල වෙනවා රාගය කියන නිවන් සිතුවිල්ලක්. හරියට. ජාලයක් වගේ අග්ි ජාලයක් වගේ දහනේවෙන රාගික සිතුවිල්ලා ඇතිවෙච්ච ගම. දවේශී කියන්නෙත් එබඳු ඕමවපුරු සිතුවිල්ල. ඒවගීම මෝහය මදේ මානයේ පාපය අකුසලේ මොන නමින් හැඳන්න වුවත් අකුසලි අකුසලේමයි ඒකුසලේ යහපත් වන්නේ නෑ. ඒ අකුසල් දහලීම පිණිස දුර කිරීම පිණිස ගණුලබන ප්‍රයත්නයට කියනවා. සම්මා වායාමය කියලා. ඒවගේ කුසල් දහම් වැඩි දැම ඇත්තු මේ දෙවුණු කරන මේ බණටිකාහනවා ඒවගේම බුදුරාණන් වහන්සකෙන සිතේ පැහැදීම ඇතිකරගෙන ොම විවසීමෙන් යුක්තම මේ අමාධර්මය පපුරදු කරනවා. එතකොට යාගේ ජීවිතයේ යහපත් කුසල මේ වීරියයක්ක් ඇතිවෙනවා. හැමෝටම බුදුබන් අහන් ලැබෙන්න්නේෙන ලැබුණනත් අහන්නත්බෑ. කලාතුරකින් කෙනකොටයි අමාදහම අහන්න ලැබෙන්නේ ඒ අහන බණටිකත් හදවතේ පිහිටුවාගෙනම. දහමතුළින් තත්හාාගතයන් වන්ස ැක දැක බුද්ධාලම්බන ප්‍රීතියෙන් ආදෘත හිතක් ඇතිව අමා දහම ආන ලැබෙන්න්නේ පුරාකෘත පින් බලයකින්. එතකොට ඒතුළ සම්මාවායාමය යහපත් වූ වීරය දියුණ වෙනවා. දියුණු වඋනොත් සම්මා සතිය ඇතිවෙනවාමයි. කුසල් සිතේ ඒ ආග්‍රතාවය ඇතිවෙන්නේ සම්මා සමාධියයෙන්න්නේ එතකොට සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයෙහි යොමු කරනලදසිහි ඇති බව මියවුතුම් දරමය ඇසදී. විටක කායානු පසනාවම තවත් විට වේදනානු පසනාවට තවත් විටක චිත්තානු පසනාවට ඒ මගේම ධම්මාන පසනාවට අනන්තරවශයෙන් අතරින් අතරට යොමු වෙනවා මේ හදසන්තානය. ඉතින් එනිසා හැම දෙනාම සතුට වෙන්න එහෙම වනොත් එයාගේ හිතේ සම්මා සමාදය ඇති වෙනවා. ඇති වුනොත් යතහභූතඥාන දර්ශනයවත් මගඟ පල නිවංසුාවවබෝධ වෙනවා. එනිසා සුළු පටු වැඩ පිළිවෙලක් නෙමෙයි අපි හැම මෙවන් මුහොතක මෙවන් යොගයකම මිනිස් ජීවිතය තුළට. ලකරගන්න එනිසා ඔයි වාඩි වූ ආසනයේම ඔයධනමස් ශ්‍රවනය තුළදීම විමුක්තිසුවය ප්‍රතිවේදනය කරන්නම ඉමහත් උදාර උතුම් බුදු බනපදේ ඇසීමම හේතුවේවා කෙලා හැම දෙනාම හිතාරටෝල පින් උතනි කොතනක හරි පිනක් සිදධ වෙලා තිබුණුත් කල්්‍යයාන මිත්‍රයාපට මුණ ගැහෙනවාමයි. ඒක හරි යාස් චරීමත්. කොච්චර වැරදි මේ ජීවිතය සිද්ධ වෙලා තිබනත් අංගුලිමාලයන් වෙත. ල්ලවක් සැසූ බදුරාණන් වහස වැඩියන මොනතරං අඩුපාඩ උනක් පතාචාරාවටත් පිහිට වනාා. ඒවගේ මොනතරං නපුොර වනක් කුකුට මිත්ත වැද්දට ඒවගේ නොයෙක් කාරයෙන් බැලුවත් මේ බුද්ධවාසනය විශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ පිහිට පිරිසරන උපකාරය ලැබුණා. මේ ජීවිතය හරිම සහස්සකයි. සහාරවිට ජනපදයට රට ජාතියට පාවෙච්ච පුද්ගලෙක් වෙන්න පුොළුවන් ඒ වනත් බදුරජාණන් වහන්සේට පාවෙන්න නෑයා සංසාරයේ පින් කල්ලා තිබුණු. සංසාරය පිරූ පින මතු වෙනවා කර දකින්නේ භහංගිමුතුන් වහන්සේ. මේ ජීවිතය ලයින් වැකුණ දෑතක් තිබුණක් මේ ජීවිතේ කොච්චර සැහැසි වෙලා නපුරු වෙලා මොන තරම්දුරට නොම ගිය. බුදුරජාණන් වහන්සේගේ පිහිට කරුණාව ලැබෙනවා සංසාරේපෙන් කරලාතියෙන වන නිසා පින්වතුනි මේ බුද්ධසාසනය කියන්නේ අපි හැම දෙනාටම වටිනාම වටිනාම හොතක් මේ උදාවනේ මේ ජීවිතය මඟ පල ලබනට ලැබුණොත් එක ඉ තාමත්ම වටිනවා එය උදසා තමයි මේ උතුම් ප්‍රතිපත්තිය යම්මිදියයකින් අඩුවක් වෙලා අපේ ජීවිතය අප කරන ප්‍රතිපදාවතුන් අපට කරගන්න බැවනොතේ උතු මුදාර සැසීම හිමි කරගන්න. ජවිත තුළ මේ පුරන්න පින අපව තනිකරන්නන පිටු පස්සිෙන් එනවා. අපට විසාාල රැකවරණයක් ලබාවා ආශිල්වාදයක් ලබා දෙවා. අපට මඟ පෙන්වන්නේ පුුණන්න ශක්තියයි. අපට මතු සංසාර ගමනෙදී අපේ මුවගට හසරැල්ලක්ගෙන නොපකාර වන්නේ මේඋතුම් අ ධරමය තුළින් පුහුණු කරන මේ උදාර පිනයි. මේ උතුම් ධර්ම ශක්තියෙන් මතුමත්තට සංසාර ගමන කොස. ගිනි නිවෙන්න හරවෙලක් ලැබුණුත් ලැබෙන්නේ. සෑම ලෞකික සැපසම්පතක්ම ලැබෙන්නේ මේ උදාර ධර්මය තුළ පුරදු කන්න පිණෙන් එමගේ බුදු පසේ බුදු මහරහ තුම බුණගැන්නෙත් මේ උදාාරතර ධර්ම ශක්තිය මහිමයෙන්මයි. නිවන් දකිනට මගහසර පෑදින්නේෙත් මේ උදාාරතර ධර්ම ශක්තියෙන්ම. එනිසා දිව්‍යලෝ කියන්න ලැබෙන්නේ මේ උදාාරපුුණ්‍ය ශක්තියෙන්මයි ්්‍රහ්මලෝක උපදින්නේෙ සමාධිමය වශයෙන් වඩන පුර්ුණ්‍ය ශක්තියෙන්මයි. ජිෙක්වෙ ද මේ ලක සිටුවරෙක් වන්න ්‍රභූුවරයක් වෙන්නේ පුුණ ශක්තිය නිසාමයි. අනු භාම සම්පනෙනක්වෙන්න පුුණ ශක්තිය නිසාමයි. ලස්සන රූපයක් ලැබන්න ගිදුල්ලන්න බලන රපයක් ලැබෙන්නේ පෙර සංසාර ගමනේ මෙෙත්වඩමින් කරුණාබර අදහස්ඇතිව ලෝකේට පිට වුණ ආනන්නේ පින නිසාමයි පුුණ ක්තිය නිසාමයි. උත්ස සස් කුලේකපදින්නේ පුුණ ශක්තිය නිසා. මොක්දේ පුුණ ශක්තිය, ගරු ක යුත්තාාට ගරු කලා වැදදි යුත්තාාට වැැන්ද. පා සිම්බිමින් වන්දනා කළ ජාති ජාතිත උසස්කොලේ කෝපදිවා. ඒවගම කෙනෙකො මහිශක්ක ජීවිත ලැබින්න කාටුව තිරිසියක් කලේ නැත්නම්. ඒකහෙම ඉරිසයාමසුරුකම් කරණනඇත්තන්ගේ ජීවිත, නිස්්‍රීකයි, අස්ශ්‍රීකයි, හීනයි ඒ ජීවිත, කිසිම වැදගත්කමක්නට කවරුවත් පිළිගන්නන්නේ නෑ. ඒඒ සංසාර රිසියාකම් කලා මසරුකම් කලා පාණ ගාතය වගේ කොළොත් අඩු වසේ මිය දෙන්න වෙනවා සත්තු හිංසය කල්ලා තිබුණතින් ඒ කාහන්තව වසෙන් උපන්දාාවපඩන් රෝග හුල වෙනවා ඉතින් මේ හෑමදේකටම හේතුවක්තියෙනවා හේතුවනුවගේ පලයක් තියෙනවා. අපි මේ ජීවිතය අද වෙනකන් සුවසේ ජීවත් වනා. කුස පෙරන්න යම් ආහාරවේලක් වැලඳවා. ඒවගේ සුවසේ ජීවිතය ගෙවා දමනට වාසනාව හිමිකරගත්තේ පුරාකෘත දානමේ සීලමේ කුසල භහනේ. ු ක්තියනි සාමයි හැම වෙලාවකුම පින ගැ නුස් මරණය කරන්න. පින් කිරමි වටනාකම ගැන මෙනහි කරන්න. පිනින් ලැෙන විපාකය ගැනමනේ කරන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාව දැනුවත් කලාන දානකතාව කියාදීල දාන යානි සංසකයා දුන්න. සීලකතාවෙන් සිිල්දකීම යානි සංසක කියයා දුන්නා. ඒ වගේම සගගකතාාවෙන් මේ ධානයෙන් සීලයෙන් සුගති උපදින හැටිකයා දුන්න.ඒවගේ කාමානං ආදීනවකතාාවින් කාමයන්ගේ ඇති නපුර. කාමයන්ගේ ඇති කිලුට කාමියන් සොයාගෙනයමින් වෙන්න පුළුවන් අනාගත විපත ගැන කියයා දුන්න. ඉන් අනතුරුව කාමියන්ගේ ඕකාස සංකිලේ සාධී වශයෙන් කාමයන්ගේ නිස්සරණය වෙත මාර්ගය පෙන්වලා තුන්ලොවක් සැනසූ බුදුරජාණන් වවා සස්්‍රාවකයන් නිවන්න වෙත පැමිණෙව්වා. මේ ධර්ම මාර්ගේ අනුපුබ්බ සික් හා අනුපුබ්බ කිරියා අනුපුබ පටිපදාවන්ගෙන් යුක්තයි ඒකයන්නේ ක්‍රමාණුකූලව නිවන් මඟට මාාවත පෙන්වෙනවා. මහා සාගරයේ ආරම්බේද ගැඹුරුවවෙන්නේනෑ ටිකෙන්ටික තමයි අනුපුක්්බණන්න අනුපුබ්බ පබ්භාර කියල දේශනා කළේ. ක්‍රමානුකූලව සාගරයේ ටික ටික ගැඹුරු වෙනවා. ඉතින් එක සාගනය ඇති ආස්්චරයමත් කාරණය අන්නේ වගේම සම්බුද්ධ සාසරයේනෑ ඇැති සාගරයට පිවිසෙනස්්‍රාවකයා ආරම්බේදීම මවිසාාල ගැඹුරුකට යන්නේනෑ ටිකෙන්න් ටික සිල්ගුණ පුරමින් සමාධහින් වඩමින් ගැඹුරු දහම් අවබෝධය වෙත. මේ කරනවා ඉතින්ගේ ආස්්චරයමත් සාාසන ආස්්චරයමත් මොහොත මේ විද්‍යයට අපි හැම දෙනාගේ ජීවිත වලට මෙලෙසින් මේ උදාපත්වන්. ඉතින් එනිසා ශාන්ත වූ සුන්දර වූ ආශ්චරයමත් වූ වැඩ පිළිවෙලක් වෙත පැමිනිිච්ච මහොතකයි අප හැම දෙෙනම මෙලෙසින් කල්ගෙවන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ විරාගික මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ කරුණාව ඒ කරුණාවේ ශාන්තිය හිිවෙච්චමතක් ඉතින් නිසා එහෙම හිතුවොත් අපි හැම දෙනාටම මොන පැත්ෙන් වුණ බැහකවරණයයක් ලැබෙන මොන පැත්තෙන් වුණත් වාසනාවක් කිම වෙනවා මොන පැත්තෙන් හිතල බැලුවත් පසු තැවීම ඇැතිබන්නේ නෑ කල්්‍ය යාන මිත්‍රයාගේ ඇසුර ගැන කතා කරක්්බි අපි සංසාර ගමනි පංකලති බොත් තනිවෙන්නනෑ කිව්වන සංසාරගමන පින්පුරපු කෙනට අවැඩක් වෙන්න නෑ කිවන සංසාරගමන පින්කලොත් අප වෙත ඕන තරන් දෙනා සත්පුරු සයන් ලෙස පිහිට වෙනවා කිව්වන්නේේ ඒක සත්‍යයක්ම තමයි. මට හිපත්ව වෙන අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයකට දහම් අමාව දේශනා කරන කාලෙ හිටිය එක් තරා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි යසෝජ ස්වාමීන් වහන්සේ තින් මේ යසෝජ ස්වාමීන් වහන්සේ පෙර සංසාර ගමනේති පින් පුරාගනයන කාලේ ඉපස්සේ බුදුරජාණන් වහන්සගේ කාලේ උද්‍යාන පාලකයෙක් ලෙස මේ ලෝකයේ පහල වන උද්‍යාන පාලකේ කියන්නේ ඔය වතු බලාගන්න කෙනෙක්නේ. මල් වතු බලාගන්න ආරාම උද්‍යානපපුකුණු මෙවන්න ඩටත්තු කරගෙන ජීවත්වන කෙනකුට කියන ආරාම පාලක උද්‍යාන පාලක කියලා ඉතින් මේ උද්‍යාන පාලක කරමේ ආරාම ගෝපක කරමය කරමින් විශාල කාලයක් ගතකරද්දි මෙතුමාටික දවසක් පුරාකෘත පම් බලයකට පිපස්සී බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනවා දැක්කා අහස්කුසිෙන් පස බදුරජාණන් වහන්සේ වඩිනකොට මුළු පොලෝ තලයේයටම රශ්මි මන්්ඩලය විහිදෙනවා. ඉතින් උඩ බලනකොට විපස්සේ බදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන් සනසවමින් දුන ඈතකට වඩින්න ආකාසචාරීව වැඩම කරනවා. ඉතින් මේ දැකීම කොච්චරද කියවනම් මෙතුමාගේ හදබතටම ඒ උතුම් මොහොතේ ඇති වූ බුද්ධාලබන ප්‍රීතිය දැනනා. බුද්ධාලම්බන ප්‍රීතියෙන් හස්කුස දිහා බලාගෙන සාධ කාරණන්වල අනේ මටයමක් පූජා කරගන්න තිබේද. බලන කොට ඒ මොහොතේ දී එඒයටට ලැබිච්ච දිල් ගෙඩියක්ති ව ලබුජ කියෙලාක් ැන දෙල්වටනක් ඉතින් කොහොම හරි මේ ගෙඩිය පිපස්සේ බුදුරජාණන් වහන්සර පූජාකරන්න වනිකිල අදහසක් ඇතිවුණ. පින්හතුනි දැන් අපේ බුද්ධශාසනයේ මඟපල නිවන්දුටු රහදාන් වහන්සේලාගේ ආස්් චරයමත් චරිතාපදාාන තියෙනවානේ මේ චරිතාපදාානයන් මනාව අධ්‍යිනයරදී. ඇැදිලි වෙන කරුණක්තිෙනවා අසීමත සද්ධාවකින් සහරට එක්කම මලක් පූජා කරපුමහ होता. අසීමත ශ්‍රද්ධාාවකින් කරගන්න දෙයක් පූජ කරගන්න දෙ නෑ හැබැයි දනමඩ්ලු බිමෝබ වන්දනා කළ අසීමත ශ්‍රද්ධාවකින් සහරට එක්ම කිෙසල් ගෙඩියක්ක්කම පළතුර ගෙඩියක් පජා කළ සමන් රසීමිත ශ්‍රදධාවකින් නෙලු මල් ටිකක් පෝජා කලා හදිසයේම බුදුරජාණන් වහන්ස මුණ ගැවුණ සමහර විට්කද වනමල් ටිකින් බුදු සිරිපත් පෝජා කළ මෙන්න මේ වගේ අවස්ථාව කසීමමිත ශ්‍රද්ධාවෙන් යුතුව කෙරුුණ ඒ පින නිසා කල්ප ගණන් සුගතය දලා සසර දුකින් අතමිද අමානිවෙන් සැන සිත්ත හැටි තේර තේරී ගාතාවන්ගෙන් මනාව පැහැදිලි වෙනවා. එනිසාආපි මොහම. හිිල්පනාවෙන් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය භාවිතයට ගත්තුත් අපට උදාර තර් පිනක් එකම මේ ජීවිතය අවසන් කරන්න පුළුවන් ඉතින් එදා මේ උපාසකතුමා අහසින් වඩින විපස්සේ බුදුරජාණන් වහන්සේ දැකලා අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියකින් ආදර ගෞරවයකින් යුක්තල මේ ගෙඩිය පූජා කළ පූජා කරට පස පස්සේ භාග්‍යවතුන් වහන්සේ බොහොම ්‍රද්ධා මේ උපාසකතුමාගේ ශ්‍රද්ධාව තවත් අභිවර්ධනය වන්න මේ උතුම් පූජාවී වසා වදාලා එදා ඒ කරගත්ත පිනේ මහිංශාක්‍ය බව කොච්චරද කියනවනං ඒ මේ පිම් බලයෙන් මහාකල්ප අනුව දෙකකට වැඩි කාලයක් මේ උපාසකතුමා දුගතියක වැටුනෙනෑ හිතල බලාන්න මහා කල්පයක් කියන්නේ මොන තරම් දීර්ග කාලයක්ද ඒ මහා කල්පේනුත් එක අන්තර කල්පයක උත්පත්තිවාර මරණ වාර මහාපොලවි වැලිකැටවලට වඩා වැඩි කියන්න බැරි තරම් එබඳු න්ර්කල්ප දෙේශේ පනස්වයකි මහකල්පයක් සකස් වන එවන් කාලයක අපි හැම දෙෙන යිපි ද මැරේගගේ වාර ගණනම් කිසිවවෙකුට ගණන් කරන්න බෑ භාග්‍යතුන් වහන්සේ හැ. ඉතින් එවන් සංසාර ගමනක් සුගතියෙන් සුගතිර රැගෙන එන්නට අර එක්කම දෙල්ගෙඩියක් වනත් අනන්ත ගුණ ඇති වි පස්සී බුදුරජාණන් වහන්සන පෝජාකිරීම හේතු වුණ. ඉතින් කාලානු රූපීව සංසාර ගමන ඔහොම ගේවී අද්දී. මේ උපසකතුමා දදිවලෝකෙන් චුතවෙලා අපේ භාග්‍යවත්තු අරහත්තුව බුදුරජාණන් වහන්සේ ලෝකයේ එකලු කරන යුගයේ සදහම් අමාාවෙන් සැවත්නුවර අචිරවති ගංගාව අසබඩ තිබුණන එක්තර කේවට්ට ගම්මානය පුදුුණ කේවටට කියලා කියන්නේ මාළුවල්ලනයට නමක් නේ ඉතින් ඒ මාලුුවල්ලන අය ගෙවල් හාර පන්සියක් කදාාගන එක්තරා ප්‍රදේසික ගමක්ම ගමක් සේ ජීවත්ව වනා. ඒ ගමේ හිටියා ජේස්ට දීවරේක් ඇතං මේ මාල්ු වැල්ලි මේ කර්මාන්තක නැකෙන කාන්නේ්‍යයාගේ පුතා වෙලා ඉපදදුුණ සංසාර ගණය හැටහම තමයි අපි අද මේ ජීවිතය ඉපදිලයින්න තැනවේ නැම ැල්ල ගිල ොපදින් අපි කිසිසේත් මකමැති තැනක වුවද ප්‍රතිසන්ධය ලැබන්න පුළුවන් කර්මාණු රෝපීව. කැමති තැනක ප්‍රතිසඳය ලබින්න පුළුව ඒ එක තමයි සංසාර ගමනය ඇති අවි නිශ්චිත භාවේ ඉතින් කොමවුණ මේ උපාසකතුමා නතන් මේ ස්වාමීන් වහන්සේ සංසාර ගමන ආපු කුසලා කුසල කරමමතින් ඔය විදියට ගමන් කරලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ අචිරපතිය ගඟබඩ එක්තරා පවුල්ලක ඉපදිනා ජන්මලාබය ලබල වැඩිවිියට පත් වනා. ඉති වැඩිවියට පත්වෙනකොට පියවුරුමේ වනේමක්ද දීවර කර්මාන්තය. ඇතුර පියවරුමෙන් ලැබිච් ීවර කරමාන්තය බොම දක්ෂයෙක් වෙමින් විශාල වසෙන් දවසට මසුන් ගාසනය කරනවා දවසට තින් දහස් ගනන්. මත්සයන් ගාතනය කළ ප්‍රාණ ගාත කරමයෙන් නැහැවිලා අකුසල කර්ම පතමතින් තමයි ජීවිතය ගෙවුලි ඉතින් ොහම ෙවිල යද්දී දමසදදා මේ අචිරපතිය නදයට විසාාල දැලක්කෙලවා දැලක් කෙලුවට පසි මාලුන්ල්ලන්න මේ දැලේ එක්තර මාලුවෙක් පැටලුන දිගයි පලලයි ඒ මාලුව මින් පෙර කිසිදාක දැකල හුරු කෙනෙක් නෙමෙයි ඒ මාලුව රන්වන් පාට ඇසුුවන්නවන්නූ මහා මච්චෝ අන්තෝජාලන් පාවිසිකයවා. රන්වන් මාල්ලුවෙක් දැලට හුනා. ඉතින් ගොඩාරම් බැලුවට පසේ දිස්න ගහනව ශරීර. ඉතින් මේ දීවර කර්මාතය දෙන මේ යසෝජ තරුණයාගේ නමේ වෙනකට, යසෝජ තරුණයා ඇතුළු බොහෝ තරුණයන්ට හරි පුදුමයක් ඇතුවුණම් මින් පෙර කිසිදාක මෙබඳු මත්සයක් අපි දැකලා නෑනේ. ඉතින් ඒ දර්ශනයෙන් මවිතයට පත්ව හැම දෙනාම තීරණය කලා අපිට මාලු වසවාගෙන කොසල් ට තුමා ගියෝ ති. හොඳ තෑගි බෝග ටිකක් ලබන්න පුළුව. වටිනා විසතුර දේවල් රජතුමා වෙත ගෙහිදන්නාම සතුටු වන රජතුමා තෑගි බෝග ප්‍රධනය කරනවා. ඇතින් මේ තරුණ දරුව ටිකක් කල්පනනා කළ අපටත් යම් රාජදයයක් ලබන්නට පුළුවන් තෑගි බෝග වගයක් ලබන්න පුළුවන් මේ මාලුව අරගෙනයමු. ඉතින් දෙන්නෙක් විතර කරතියාග යන විශාල මාලුවේ. කොසල් රජතුමා මේ මාළවා දැක් අදැ කලා. ොල් රදවා හිතනවා මස සුවන් වන්නස මජ්ජස්ස වන්නා කාරම් භගවා ජානාති. මේ රන්වන් මාලුවෙක්න රන්වන් මාළුවෙක් මේ විදියට ජීවිතයේ මේ මාල්ුවට හිමි වනේ කොහොමද කියලා භාගිවත් බුදුරජාණන් වහසි දන්නවා. එනිසා අපිමි මාලුවා වසවාගෙන දෙවරම් විහාරයට යමුදැන් ඔන්න ජතුමාත්්‍යයනවා විශාල රාජක හමුදාවක් යනවා තරුණු කොල්ලොටිකට මාලුවා කටතියාගෙනනවා ඔබහිතල ලන්නේ දර්ශනය. බදුරජාණන් වහන්සේ දම් සබහ ම්ඩප වැඩයින්. අරගෙන ගිලම මාළුවති ව විස්සරයි. ඉතින් භාග්‍යවතුන් වාසේ දකිනවා මේ මාළුවා මේ විදි තරන්ගෙනවා මේයටමිල්සාාල ධර්ම පරයායක් දේශනා කරනවා මෙයින් ලැබෙන සැලසෙන ඒ මහා ශාන්තිය ගැන භාග්‍යතුන්වසේ දන්නනව දකිනවා. මහා කරුණාවෙන් දකිනවානේ ඉතින් භාග්‍යවතුන් වහන්සේ නිහන්ඩවෙයින්නවා ඒ වෙලාවවෙ කොසල් ජතුවාා පිම සැනවස්වාමීනී ඇතුන්ලොවක් සැනසූ ධරම රාජ බුදුරජාණන් වහන්සේ. මේ තරුණ දරුවන්ට මත්සේ කර්මාන්තයේ දෙද මෙනම වගේ මාලුවක් වෙලා තියෙන සාමිණි බලන්න පැහැයනම් රන්වන් පාටයි මෙම මාල්ලුවෙක් මේ අචිරපතිය නතියෙන්න්න අපි මින් පෙර කිසිදාක දැකලනෑ. ස්වාමිණි මෙහි ඇති යම් බදු රහසක්ති බේද. ස්වාමිනි මේ සඳ විශේෂ කාරණයක් ඒම තියෙනවද. අපි භාගිවතුන් වන්සේගෙන් අසා දැනගන්න එම විවාාල පිරිසක් සමඟග වෙදැ ඉතින් හිතන්න කෝ. ලුල්ලන්න රුණ පිරිසක් දෙවරම් මහාරියට එනකොට මේ අත්තුව වගේ සුදෝ සදුදුවතින් ගත සරසාගෙන දෝත මලින් සරසාගෙනනොහ මනෙවෙයි. ොම කක්‍රමත්ව ද ු දෙන පිරි වට අඳුම් ඇදගෙන ඉතින් ඒ දරතම දෙවරම් මහාරියටටාවේ කාටත් අනුම්පාව දක්වුණනො බදුරජාණන් වහසේ මහාකාරුණිකයිනේ. ඉතින් මේ හැම දෙනගේම හිද්දිහා බැලුව මේ විසාාල පිරිසක්කන්නවා. හැමෝටම පින තියෙනවා. බුදුරජාණන් වහන්සගේ අමාධර්මි අවබෝධ කරන්න. ඉතින් ඒ බව දැක වදාරලා හන්ගමුතුරුණාව විදේශනා කරනවා. මහ රජතුමාට සහරාජකීයන්ටත් සාමානය මිනිසුන්ට අයං කස්ස පස්ස සම්මා සම්බුද්ධස සාාසනී ඕසක්කමානයේ පත්්බජිත්වා නී මාලුව පෙර කාශප බුදුරජාණන් වහන්සගේ ශසනී පැවිදිවුණ. කොයි කාලෙද පැවිදිුණේ සම්බුද්ධ සාසනී ටිකටික මේ ලෝකින් අතුරුදන්වේගෙන යන කාල පවිදි වුණා. පැවිදි වෙලා මිච්චහ පටි පන්නෝ. චහා පටිපත්්ජන්තයක යන වැරදි මාර්ගයක මෙ මහනකම යොමු කලාා. සාසනං ඕසක්කාපෙත්තු වාර අතුරදන්වන ශාසන ඉක්මණ නතුර දන් වෙන සැස්වා. එඒ පැදි ජීවිතයට පත්තුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ පා කියලා තියෙන දේවල්ටිකක් කරන්න එගේම ජවිහිමියෙන් කළයුතුයි කියලා දේවල්ටිකක් දේශනා කනො පිරියයුතු ප්‍රතිපත්තිය, ඒ පිරියයුතු ප්‍රතිපදාවනො පිරීමෙනුත් එබගේ නොල තු දේ කිරීමනුත් සිද්ධ කුක් මන් ත්. න්ත් විසාාල නපුරක් බුද්ධ වාසනය එක්මනින්ම නොපෙන යනවා එනිසා පැවැි ජීවිතයකට පත්වෙනවා කියන විසාාලු වගකීමක් හිසට ගන්නවා. හදවතර ගන්නවා. කාග වගකීමක්ද දෙව මිනිස් ප්‍රජාවටම ප්‍රජාවගේම වගකීමක් මොකද සම්මා සම්බුන්ධ ශාසනයකයන්නේ මේ මනුස්සලෝක මිනිසුන්ගේ විතර කරමයක් නෙමයි දිවලෝක දෙවියන්ගේ විතර කරමයක් නෙමේ ්‍රහ්මරාජවරුන්ගේ පමණ කුරුමයක් නෙමේ මේ සක්වල වාසී පිටසක්වල වාේ දෙවි මිනිසුන් උරුමයක්. සම්මා සම්බුද්ධ ශවාසනය. ඒ සම්බුදු සසුනේ භාරය උසුලන හා සංගරත්නය කියන්නේ මේලෝකෙ ජීවත්වන වටිනාම පිරිසයි. සංගෝ පවජමානානන් කියලන දේශනා කළේ ඒ කියන්නේ දෙපයින් ඇවිදගෙන යනායාතර සංඝ්‍යයාතරම් උතුම් පිරිසක් තවත් ඇත්ත ෙනෑ. ඉතින් එවන් උතුම් පිරිසක් තමයි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාාවක මහා සංගරත්නය කියලා කියන්නේ. ඉතින් එවන් සගරත්නයක් මේලෝකෙ වැඩඉන්න යොග එවන් සංගරත්නයක් මේ ලෝකෙ පහල වෙලා න්න කේ කවරුවරි කෙනෙක් ඒ ජීවිතයට ඇතුල් වෙලා වැරදයක් කන්නවන එක ඉතාම නොරු ඉතාම බලබත් එකින් ඇතිවන විනාසය තමන්ට මිතකැයි කියලා කියන්න. යිතින් අරේදා මාළුවා. කාශභ බුදුරජාණන් වහන්සගේ ශාසනයේ පැවිදි වෙලා හටිය බලන්න මේ ජීවිතය වෙනස් වෙන හැටි. කාශභ බුදුරජාණන් වහන්සේ සාසනය පැවිදි වෙලා දුසීලකම් කළ දුස්සී එලකම් කරලා නිරයේ නිබ්බන් වූ. හැ නිරේපදිලා බුද්ධාන්තරයක් නිරේ පැහුුණ කාශව බුදු සසුන තුරුද්දන් වෙලා මී මහපොලෝ ගෞගානක් වැඩිනකම්. නිරයේ අම්තප්‍රමාණ දදුක්වෙඳද. එහම දුක් විඳල මිඳලා ඒ අවශේෂ විපාකයෙන් තමයි ය අචිරවතිී ගංගාව මාලුවෙක් වෙලායිපදුුණනි. යිමත්තයා නිරිය තමයිපදුුණේ. ඉතින් බුදුරජාණනා ප්‍රදේශනා කරනවා මහා රජුනී ම මාලුවාටේදා පැවදි ජීවිතය ගත කරන කාලේ. නැගනියක් ෙටිය ඒ නැගනියයක් නිරේපදුනා කියවා. එවගේ මේ මාලවාට සහෝදරෙක්ට මාළවාට කියන ඒ කාල ස්වාමින්න් වස සහෝදරෙක්කටිය. ඒ සහෝදරයා සිිල්ගුණ පුරලා පිරිනිවන් වැඩිය. බලන්න එක කුසේ උපදින්න අයට අත්ව නිරණම ජීවිතයවසානය කෙනෙක් නිරයවා කෙනෙක් ොහද උපදින සුගතය උපදිනවා තවත් කෙනෙක් උපදින්නේ ඇ සමහට නාගලෝකය සමාර්ගෙන පිටසක්කොල උපදින්න පල එකම අම්මගේ කිරිබීල හැදෙනය. එකක් හැලිය බත්තම් ාග මිනිසුන් ව විපත. ගබ්බ මේකේ උපත්්ජන්තිය නිරයේ පාපකම්මනෝ සංගන් සුගති නෝයන්තේ වර නිබ්බන්තිය අනාසවා එහමනි භාගතුන් අර්්‍රදේශනා කළ. අර එදා මනකාර කූලු පගතිස ස්වාමීන් වවාසේ කතාව කාටත්මත කනෙ මැ එක්තර කොස්වාල හිනිය ගිල්ල එදා ඒ නිවසර වැඩම කළ හිට රහතන් වන්සනේ කුළු පගති රහතන් වහන්සේ අවසානද රහතන් වහන්සේ මේ මැනිි කෝරකන් කලා කියන සැකෙන් රහතන් වවාසේ හිසවලුව. බ බම නපුරු දඩුවමක් දුන්න හිස පුරන්නමගේ කංවලින් ලේබේරිල අදේ.ඒ කොස්වාල හින ය ලේබොන් නකොටේ ඇත්ත පා පහරක් දෙනවා. කොස්වාලින මැල්ල ටනවා. ොස්වාල හිනිය මෙල්ලබරට පස්. කියන අරහතන් වහන්සේ බලන්න උපාසක කොස්වාලන මරුණනද කියෙලා ඇය හන්සේ වගගේ ැෙන් ොනද කෙලාවවා අන්ති මට ලනකට මේ කොස්වාලීන තමයි මැක ගල තියෙන. ඉතින් ඒ වෙලාවේ හදබති ඇති වෙච්ච ගින්න හමේ. ඇට හල කිය න වාමාවවෙන්නේ කල වැඩක්නය කරම සිදවෙලායිවරයි. එඒන්ම තයි එයින්ම තමයි රහතන්වහන්සේ පිරිනිවන් පෑවි. අන්තිමල නිරේ පදනාය ඇත්තා. ඒත්තගේ භාරයාව බොහෝමනු කම්පාවේ. බොෝමමානු කම්පාාවෙන් ස්වාමෙන්නප දෙෙස් ලපොනිසා දිවලෝකිපදනක්. මේ එක්කම අබු සැම යුවලකට වෙන දෙෙනෙක් විරයනවාක් කෙක් දිවිවල්ලෝ කියලන ලුේ ප්‍රතිපදාව. චිින්තනය වරදවා ගැනීමසා චින්තනය නිවැරදි කර ගැනීමෙන් ලැබෙන ඇවිපාකය. කොට අපි හැමවෙලාාවකම දක්ෂවෙන කොච්චර එක ජීවත් වනත් එක හැලිය බත්තම් ගෙන කෑවත් එක යහනක සැතබුණත් දිවින්දිව ගාගන හිටියත් කවදවත් එක තැනකට යන්නේ නෑ ශ්‍රද්ධා සීල ස්ෘතතියාග ප්‍රඥාාවන්ගෙන් සමාන වනේ නැත්නම්. එනිසා මේ තාවකාලෙක නවා තැනක තාවකාලෙකව කෙරෙන ගණු දෙනුවට අසීමමිත වටිනාකම් මිනිසු ලබාදීලා ඒකම ජීවිතයේ හරය කරගෙන ඒකම ජීවිතයේ වින්ධනය කරගෙන ඒකම ජීවිතයේ තානය ප්‍රාණය කරගෙන අන්තිමට අවසන් වෙලාක හට යන්නේ. බොහෝ දෙනෙක් නිරේටයන් ඉතින් එනිසා මේ ලස්සන බුදුසන ලැබුණ ඒ විදදියට අවාසනාවන්ත වෙන්න නෙමෙ. ඉතින් භාග්‍යවතුා සෙදා දේශනා කන මහ රජුනි බලන්න මේ සංසාර්ගමන ඇති ආදීනමය කියලා. ඉතින් ඒ විදදියට ආපු ගමනකදි තමයි මේ අසරණය අරවිදිට නිරේගිහිලා ආයමක් මාලුවයෙක් වෙලයිඉපදුන්. ඉතින් මේ වෙලාවේදී පිල්ලන ඇති ස ත්‍ර දශාව භාග්‍යවතුන් වහසේ කාටත් ඇහන සේ දේශනා කලා. තැන්කට මාළු වල්න්න කොල්ු ටික් නැල්ලයිේ මලුව කරතියාගෙන ඔවුන් කිසිසේදම හිතුවෙන ෑන අපි දෙවරම් මහාරියට අද යනවා තුල්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ මාළුවා ගැන කතාව කියාදෙන වකි ඔුන් හිත්වෙන නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ අර්ථහෝත් පත්ය නිමිති කරගෙන කපිල සූත්‍ර දේශනාව දේශනා කලා මේ දේශනාව ඇහුවට පස්සේ අර මාළුවල්ලන තරුණයන් අතර. ය සෝජනමඇති තරුණයා කාටත්වලලා ජේෂ්ටයින ඒ පරම්පරාවයේගම්මාන මේ තරුණයටට හිතුුණා මේ වගේ සනාතන දහමක් තිබේද මේකනං ඇත්ත බුදුරජාණන් වහන්සේ මේ සියල්ල විවර කරනවා. මේ ගී ජීවිතෙන් ඇති පලක් නෑ මේ සත්‍ය ම අවබෝධ කරගන්නවන් මෙචර කාලයක් මාලු මරමරා හිටිය. දැම් මේේසාහසික ක්‍රියාව පාප තරක්‍රියාව ම නවත් අන්ටඕන. ඔත්තුම රජාන් වහන්සගේ සරන බන්න අ තමයි ස් ෙල්ලාම බදුසර ලබන්නන්නේ ලාලනම මනිසුගේ ජීවිත වෙනව වන තැන ුදුරන බාගෙන දම් සරන ලබාගෙන සංඟසරණය පිහිටලා. ඉල්ලීීමක්කරනවා මේ තරුණල් සමරට උඩුකාය වැහෙන්න්න වස්ත්‍රයයක්ව තිබුණන නෑම ඉල්ලීමම කරන වෙලාවේ ල්ලි මක්කලා ස්වාමීනී ට පැවිදිවෙෙන්වනි මගේ යාහලුවන් සමඟ. යහලුව හාර පන්සීයක් විශසාාල දීවර කණ්ඩායම. බුදුරජාණන් වහන්සේ. තිී තන්සු ඥානයෙන් මේ ඇත්තගේ ජීවිත දිහා බලලයි මේ අනුශසනාව කළේ ඉතින් මේ හැම දෙනාම සම්බුද්ධ සාාසනි පවි්ද ලැබවා පැවිදි වෙලා උප සම්පදාවක් ලැබ්වා ඉතින් උපසම්පදාාව පැවිද ලබාගෙන කල්ගෙවදද සාමානයින් ගිහි ජීවිතවල තිබුණ පුරුදු තියෙනවනි මුොහෝදනාගේ ඔව මහනෝනාාවම ටික කාලයක් ැනකට මතුවේවා මතු වෙලා ඇල්ල තමන්තන් නොතේරෙන්න්නම වගේ හයියෙන් කතා කරන්න සවර පොර වගන වේගෙන් හිටමට දුවන්න මේමගේ දේවල් නොදැනේෙනවා. පේදවෙච්ච මුල් කාලනම් ටිකක් විතර සංවර වෙනවා හැ යෝනු සොමනිිකාය පැත්තුව වෙනත් ං ටි කාලයක් යනකට අංගර ඇවිදිනවා හයියෙන් කතා කන සිවර හට මට එල්ලගෙන දුවනවා හරියට සිවර පොරවාන මේමගේ සංවරක ඇතිව වෙන ගුර වැසරක් නලැබුණු යොනිස්සෝමනසිකාරයක් නොලැබුණොන අසර වෙනවා පැවිදිව වනා කියලන. රුරයාගේ ඇසුරෙන් ගිහිලාගේ උත්තේම හරියට රුුවල් බිඳීගිය මහා නැවක් වගේ සාගර ජලයේ අනාත වෙනවා මුහදු බත්වයෙනවා ආනෙ වගේ පැවිදි ජීවිතය තුොව වන අනාත වෙනවා ගුරු ඇසුරක් තිබුණ නැත්තා. ඉතින් මේ යසෝජ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අලුත පැවිදිවිත සියලු දෙනම ගුරු ඇසුරත් ලැබව නමුත් මේ අයගේ හර මාළුවල්ලන කාර්බ පුරුදු තිබුණනේ ඒ පුරුදු මතෝන හයිියෙන් කෑගානවා හයෙන් කතා කරනවා ඉතින් දවසක්දා මේ සියලු දෙනම ඇත ගම්මානයක වාසය කල් හැම දෙනම සිිල්වත්ඒ සීලිබින්දනෑ ඒ යසෝජ ස්වාමින්න් වහන්සේ ඇතුළ සිලු දෙනම සීලිබිඳගත්වනෑ ිල්වත්ව ඉඳගෙන නමුත් අර වච්චනය අසංවර වනාා ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙවරම් විහාරයට ආපු ගමනේ මහා ගෝෂාවක් යැවුණ මහා කළ බැගෑනයක් ඉතින් ආනන්දස්වාමින්න් වහන්සේෙන් භා්‍යතු වාස විමසනවා. මකද මේ මහා ශබ්දය කියලා ආනන්ද ස්වාමින් වහන්සේ වදා ප්‍රකාශ කරනවා ස්වාමීණී භාග්‍යමතුන් වහන්සේ යසෝජ ඇතුළු පන්සීයක් නබක පැවිද්දෝ මේ දෙවරම් විහාරයට පැමිණිලාඉන්නම භාග්‍යතුන් වහන්සේ වදනා කරගන්න ඒ අයි අතර තමයි මේ බොහොමටිකක් උස්හඩින් කතතාබස් සිද්ධ වෙන්නේ තිගන්නේ වෙලලා භාග්‍යතු ව දේශනා කනවා. සපරිසං යසෝජම් පනාමෙහි. පිරිස සහිතම යසෝජ මේ දෙව්රම් මෙහාරය නිෙර පාහරින්න කිවා. ැ තුන් ලෝකයක් සැනසු බදුරජාණන් වහන්සේ මෙහේම දේශනා කළ හම දෙව්දත් වගේ කෙනෙක් නම් මොනතරම් වෛර බඳීද. යසෝජව මේ දෙවරම් විහාරෙන් ඉවත් කරන්නකව මේ ඇතුළටත් එන්න දෙන්න පාකිවා මේ දේශනා කළේ මහා කරුණාවත්. බලන්න සත්පුරු සයා කියන කෙනා හැම වෙලාවකම අවවාදය අනුසහසනාව කවදාවත් න නපුරට ගන්න නෑ. හරහට ගන්න නෑ. පදක්කිිනක් ගාහි ඒකන්න කියා දෙනදේ අවවාධ්‍යනු ශාසනාව ගෞරවීන් ජීවිතර ගල්පගන්න. එකතනේ සපුරු සයාගේ ලක්ෂණය. ඉතින් මේ අසෝජ ස්වාමීන් වහන්සේ සංවී ගෙටි පත්ව වන. හෝ තුන්ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්ේගෙන් අපි ප්‍රතික්ෂේපපුූනා ක ල පින්වඋත්තුන හිත ලන්න දැන් ඔබම දිරේ බුදුරජාණන් මාහස වැඩඉන්නවා. ජීවවාමානු වැඩයින්න මූතක් ගැන හිතන් එඒම වැඩෙහින්න මෝතක මෙතැන කෙනෙකුට කියනවා. ඒට ට කියල යි දිියයටට හිතර දැනීද ටකිවූ කොහම දැනීමක් ඇතිවේද. ඒ කාන්තෙන් ඒ වචන නහනොකට දැසින් කඳලුබ සමරයට ඒ එක ගැසීම නවතිනකක් නෑ ආය බදුරජාණන් වහන්සේ කතා කරනකා. ඒ තරමින් මේලෝකේ යම් කිසි කෙනෙක්ගේ ප්‍රතික්ෂ ීම ලැබ න දවියගෙන් ප්‍රතික් ච් ක් න්න. ්‍රක්මේගෙන් එක ප්‍රහක්මේගෙන් ප්‍රතික්ෂේපුණනා ක චර ලොක දුක් දැන නනේ භාරයාවගගේ ප්‍රතික්ෂේපනා කළ දුක් දැනන්නේන්න ටිකක් දුක් දැන ඇබ වත්වොනතරම් භාරයාාවර ොයා ගන්න පුළුවවා සාමයාගෙන් ප්‍රතික්ෂේපනා ක ලොක දුක් දැනනි කන්න ටිකක් දුක් දැන තත් ඕනතරන්ස්වාමවරු හොයාගන්න පුළුවන්. ඒවගේම දරුවන්ගෙන් ප්‍රතිික්ෂේපපුනා කියළ ඒත් ප්‍ර්නයක්න ඉන්නහිින්න ැන්තියෙන ඕනතර. හැබයි තුන්ලෝකයක් සැනස දැන් රහතන් වහස කෙනගින් ප්‍රතික්ෂේපුුණනා කියලා තවත් රහතන් වහන්සේලා ඉන්න. අර අතුල ෝපාසකතුම රහතන් වහසලගින් ්‍රහන් වහසල වෙත වැඩියන ධර්මයන්න. ඒවගේම පසේ බුදු කෙනෙගින් ප්‍රක්ෂේපුුණ තවත් පසේ බදුර මුණගහෙන්න්න පුළුව හැබයි තුන් ෝකයක් සැනසුූ බදු කෙනෙකුගේ ප්‍රතික්ෂේපුුණොත් ය කල්පකෝටි ගානකින් බුදු කෙනෙක් මුණ ගහැගෙන. අන්නේ පනිවිඩය යසෝජයන් වහන්සේට හොඳට හදවතිය කා වැදනා. බොහෝම සංවයගින් හැඩු කඳලින් මේ පිරිසත් අරගෙනයන්නගගේ. ඒම් ප්‍රති ප්‍රශ්ය වන ඇයි අපි ලවා දමන්නන්නේ අපි ැම් මේ මහන වෙලා කොහයන්නද අපි අනාත වෙනවනේද බුදුරජාණන් මාන්ස හෙම තිරණ ගන්න එක හරිද මහාකාරු නිකයි නද හම එලවාදමල කොහයන්නද. අපිත් අනාත කලා අපිත් අසරන කලා ය දැන් වගේ කාලෙක ඕනතර අපවාදපුවාද නැගෙන්නේ නමුත් ම කල්්‍යාන මිත්‍ර පිරිස එහෙම හිතුවෙන හෙම හිතන්නේ නැතිව. කසාබි හතෝ බද්දෝ අස්සාජානීයෝ විය සංවිග්ග මානසෝ ඔන්න කියනවා. හරියට ය අශ්වයෝ ඉන්නවා ඒ අශ්වයන්ට කියන්නේ ආජානී අශ්වයෝ කියලා. එ පින්වන් තාශ්පයු. ඒ ආජානී අශ්වයන්ට යම් දවස කෝටු පහරක් දුන්නොත් යම් කිසි වැරදකට ආය මුළු ජීවිතයන්නේ වැැද්ද කරන්නේ ඒ වැරදිවිත රැක්නු තත් වැරැද්දක් වුණත් කරන්නේ ඒ කෝටු පහර ැදනට පසේ. ඒක තමයි ආජානී අශ්වයන්ගේ ස්වභාවේ හැබැයි ආජානීය නොවූ වල්ලස්ව ඉන්නවන ඒවාගේ අශ්වයන්ට කොච්චර ගැ්වත් එකම වැැද දහස් වතාවක් වනත් කරන. නුලකෙතේ මන සමහර මිනිසුුවන්න එක වැැද්දක් පෙන්වාට පසේ යි ජීවිතටය වැරද්ද කරන්න හැබැ සමහරඇත්තුව ඉන්නවා එක්කම වැරැද්දවඋුණන් සිය දහස්වාරයක් පෙන්වත් න නැව නැවත ඒකම කරනු. ඉතින් මේ අජානීය අස්වයෙකු වගේ මේ ස්වාමීන් වහ සෙදා හිතුවා. අපි ගරැද්දක් කරන්න තියකයි භාග්‍ය උතුන් වන්සේ අපව නිඩපා හැරේ කිසි දාත දෙවරම් මිහාරයේ දොර විවර වනේ ජාතිය බල නෙවෙයි. ඒ බලන මේ සුවඳකුටියේ දොරඇරුණ පටාචාරාවටත්, සුවදකුටිය දොඩෑරුුණ කාටද අංගුලිමාලයන්ටත්, සුවදකුටියය දොරෑරුුණ කොසොල් මහරජතුමාටත්, සුවදකුටිය දොරෑරුුණ සුනීත සුවපාකටත්, සුවදකටිය දොරුන පුක්ක සාතතිටත්, සුවදකුටිය ොරෑරු මහා කාශප මහරහතන් වහන්සේටත්, සුවදකටිය දොරෑරුන යශෝදරාවටත් එතුන් පවැදි ජීවිතය පිහස. ඒවගේ මහ ප්‍රජාපතියයටත් බද්ධකාපිලානිටත් හැම දෙෙනට සුවදකුටිය දොර සමසේ විබරවුණ. මහාකරුණාව බලයෙන්. ඉතින් එහෙව බුදු කෙනෙක් අපිට නපුරක් කරන්න අප එලවා දැම්මනමේ. අපි කවදා හෝ දවසක, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහසගේ හිතදිනා ගණ්ඩුව න්න හිතපු විදිිය. ඒ උදෙසා අපි භාග්‍යවතුන්නාසේ බලාපුොරොත්වන විදියේ පැවිද්ධවෙන්න ඕනි. ඔන්න හිතුවා. එහෙම හිතලා වක්්ගුමුදා නදීතීරයට ගියා වක්ගමු දා නදීතීරයට ගිල්ලා. පුදුමාකාර වීර්යකින් යුක්තව. දහබල් කාලි සක්මන් භාවනාව පරිියංක භාවනාව. රෑකාලිත් සක්මන් භාවනාවේ පරිියංක භාවනාව. පුදුමාකාර උත්සාහයකින්වායමන්තෝ ගටෙන්තෝ ඒක කියන්නේ අප්‍රමාණ වීරයකින් යුක්තව උසාහවත් වනාා මොකටද. අරහත් පල විමුක් තියෙන් සැනසන්න න සපපුහ දැ මේ ඇත්තු මාළුවල්ල හිටපු පිරිසක්නි අවසාන පැවිදිමීම බලන්නම වීරය වැඩින් හැටි පුරාකෘත සංසාරය පින් බලිීම මතූනිේ විපස්සේ බුදුරජාණන් වහන්සේට දෙල් ගඩියක් පෝජාක රැස්කර කොසල සංස්කාරය තමගේ සහචර පිරිසත් සමගම ගෞතම සම්බුදු සසුනි පැවිිදවුණ. ජීවමාන දරමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපායුගම අභිියඇස. වංග මුදා නදීතීරයේ වන දෙවියන්ගේ සාධකාරමත්ත මේ සියලු දෙනාම මහරහතන් වහසේ බවට පත් වුණනා. ජීවිතය මුළු මනින්ම සනාතනමාවතටයමුණ මන වූ අස්වැසිල්ල පිහිට පිලිසරන අඩුවක් නැතු ැුණ දැ ඉතින් බුදුරජාණන් වහසේ හරිින් සතුටුයි මේ පිරිස පිළිබඳු. සසිලු දෙදනාම ශනභිඥාලාබී, අභිඥා හයම සාක්ෂාත් කළා ඉරදිබදධී ඥාන බලයෙන් පු බේල් නිවා සනස්මත ඥාන ලෙන් චුතුපාත ඥාන බලයෙන් එවගේ ආසවක්ෂය කර ඥාන බලයෙන් බ්බජක්ු ති ් ෝත ඥාන බලින් පරචිත්ත විජානක් ඥාන ලින් සමනාගත වනා. මෙලෙසින් සමනාගත වෙලා දවසක්දා. ඒ උතුම් සැනසීම සිහිපත්කරමින්. ඒ තමා ලැබූ උතුම් විමුක්ත සිහිපත් කරමින් මේ අ සෝජස්වාමින් වහසේ තමාගේ අතීතය සිහි කරලා උදාානයක් ප්‍රකාශ කළ බඳුමුති නගරේ ම ඉපදිලා ඉන්න කාලේ. ම උද්‍යානපාලකයෙක් පවෙලාජීවත් වුණා විරජ වූ බුදුරජාණන් වහසේ අනිලං ජසයෙන් යනවා ආකාසයෙන් යනවා. දගන්න ලබුණ. එදා ම ඒ ්‍රේෂ්ටූ බදුරජාණන් වහන්සේට එක්තරාගෙත් පළතුරක් මම පූජා කළ ආකාසේ සිටියාවූ ඒ විපස්සී බදුරජාණන් වහන්සේ, මහහා යසස් ැති වි පස්ස බදුරජාණන් වහන්සේ ම කිරිය අනු කම්පාවෙන්. ඒ උත්තුම් පෝජාව වසාබදාලා. ඒ ඉදායේ පූජාමී අනුහසින් මට කවදකව ඉදායින් පස දුගතියක වැැටින සිද්ධ වනේ නෑ. ඒ ගෞත්තම බදුරජාන් වහසේ මට මුණගැල්ල මේ උදාර විමුක්තියක් ම ලබල අද වෙනකටමා සැනසිල් ම ලබනවා කියලා දිවි මිනිසුන්ට එනසේ දානයක් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට යන්නට තීරණයකර. අදැම් මේ ය සෝජ ස්වාමන් වහසඇතුළ සිරුදනාම. ප්‍රහතන්මාන්සේලා සිරු දෙනාම දුතාංගධාරීන් සිලු දෙනාම උතුම් උදාර උලාාර් ශ්‍රේෂ්ඨ ගුණවල පිහිටපු පිවිතුරු චරිතාපදාන බවට පත්වුණා ඔන්න ැබදුජාන්සේ පනිවැඩයක්ක් ව යෝජ ඇතුළ පිරිසට එන්න කියන්න කියල බලන්න මහකරුණාවක හැටි ඉතින්ද ය සෝජ සාවාමිා පෙදන්නව කොයි වෙලාව හරි භාග්‍යුවතුන්න්නාසේ අපවාමන්ත්‍රණය කරනවා කිය ආන්‍ය වෙලාවේ භාග්‍යතුන්ාසේ පනිවැඩියක් ඇැව්වා වක්්ග මුදා නධීතරය ඉන්න. යසෝජ ඇතුළු මගේ දරුවන්ට එන්න කියන්න කියෙල්. අන්න්න එදා තමයි ධාරක ස්නේහහි නා මන්ත්‍රණය කළේ සිලු දෙනාම ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් වන්දනා කරනකොට ඒ යසෝජ ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාගේම ශරීර හොඳටුවම කෙට්ටු වෙේ. කිසං හෝසිල් ලෝකං දුබ්බන්නම්. දුබ්බන්නම් කියන්නේ දුරුුවරණ වෙලා. හම කලුම කළු පාට වෙලා ෙස්්‍රැවුල් ඉදිලා නහරවැැල් ඉල්පිලා බලන්න. විරප ඒ තරමින්ම අ අවු මාසගානක් වීර්ය කලානේ ඒ මාසගාන වීර් කරපු එකේ පලයනිසා. ශරීරයලසිින් කෙට්ටු වෙලාගෙල්ලා බැහැනිලා ගිල්ලා. බුදුරජාණන් වහන්සේ ඒ හැසිරීම දැකලා. ඒ අල්පේච්ච බබට ඒ ලාර්තර ගුණේට ප්‍රසංසා කරමින් දේශනා කරනවා. කාල පබ්බංග සංකාසෝ කිසෝ දමනි සන්තතෝ. මත්ත්ඥු අන්න පානම්මි අදීන මනසෝ නරුවෝ කියල ප්‍රසංසාාවක් කලා. කාල පබ්බංග සංකාසෝ ය කළුවැැල් කර ජාතියක් තියෙනවා. කළුවැල් වැැලවාම එකක දෙකක් ඇමිනෙලා තියෙනවා. බැලුවට පසේ අයාන්තමින් නූලකින් අමනලා තියෙනවා වගේ. කළුවැල් පතුරු ගැලවෙනවා. ආන්නේෙ වගේ කළුවැල් පුරුක් වගේ ශරීරයක් දරන. ඒවගේම කිසෝ හොඳටම කෙට්ටු වේ ගිය දමනි සන්තත ගත්තෝ. නහරවැල් ඉලිප්පුන, නහරවැැල් මතවන මත්තු ඒ වනත්. බහෝජනයේ පමණ දන්න අන්න පානම්මි කෑම බීම ගැන ප්‍රමාණය දන්න ප්‍රමාණයක ැනමේ කුසේ අල්ලන ප්‍රමාණය නෙමේ ඇයි මම මේ ධනයවලදන්නේ කුමකටද මේ දාානයෙන් ලැබෙන ප්‍රයෝජනයම කක්ද කියලා මේ ශරීරයේ ඇපීම් මාත්‍රය පමණක්ම හේතු කරගෙන. ජවය මදේ ක්‍රීඩාව ආදීදේවල් වෙනුවෙන් නෙමේ ආහාරය වලදන්න කියලා ප්‍රත්්‍රවේක්ෂා බුද්ධියෙන් දාානී වලඳන අදීන මනසෝ නරෝ මේ යසෝජාන් වහන්සේ කිසිවකත් නොබැදුුන මනසක් ඇති කෙනෙක්කිවවා. කිසිවකටත් නොබැඳදුන සිතක් ඇති කෙනෙක්කිව්වා. කෞද මේ දේශනා කරන්නේ භාග්‍යවත් බුදුරජාණන්වා සිකාගැන්ද යෝජ මහා රහතන් වහන්සේ ගැන. දිනක් පැයකිහිපයකට නෙමේ මාස කිහිපයකට කලින් එලවා දැමූ යසෝජයන් වහන්සේට එලෙසින් ප්‍රසංසා කලා මේ යසෝජයන් දැන් කිසිවකත් නොබැඳන මනසක් ඇති. අදීන වූ විාගිර හතන් වහන්සේ නමක් කියලා. ඉතින්නේ අදීන මනසක් නිර්මාණය වනේ කුමක් නිසාද. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මාලු දනුපති පදාව නිසා. ඉතින් මේ ගාතාාව වැරහවට පස්ස යසෝද ස්වාමීන් වහන්සේට අප්‍රමාණ සතුටක් ඇතිවෝලා. ඉතින්නේ යෝදශවාමීන් වහන්ස භික්‍ෂූන් වහන්සර නිතුවර දහම් කරුණු කියාදෙනවා මොනුම ගැනද, අල්පේච්චවීම වටිනාකම. බදුරජාණන් හන්සිට අවනතවීම වටිනාකම, බුදු ගුණට මෙල්ලවීම වටිනාකම, මේ අමා දහම්පද බනපද පිළිගැනීමකම, නැ නැ නැවත නැමත ඒ අසෝද ස්වාමන් වවාසේ භික්ෂූන් හසලට කියාදෙනවා. පුට්ටෝ දන්සෙහි මකසහි අරංස්මින් බ්‍රාාවනේ නාගෝ සංගාම සේ සේව සතෝ තත්්‍රා දිවාසය කියලා භික්‍ෂූන්නාහසලට ප්‍රකාශ කලා. මෙැසි මදුරු පීඩා එන්න පුළුවන් අරන්න සේනාසන වල කුටිසේනාසන වල වාසය කරදේ. ඒවා ගණන්ගන්න පාකෙවා. මහා කැලියට යන්න දුර ඇත කලේට යන වනසෙනසුන් වලට අභියව නොබියව පාතබන්න. ඒම වැඩම කරලා. උදාර ගුණ ධනම හොඳට දියුණු කරන්න. නාගෝ සංගාම සී සේව සතෝ තතරා දිවාසේ හරියට යුද්ධයටගේ ඇතික් වගේ. ඇතෙක් යුද්ධයටට ගයාන්ට පස්සේ ඒ ඇතාගේ ශරීරයට දසදිගෙන් ඊ තල පහරවල්ෙනවා. ඩු පහරවල්ලනවා ලෝදියවගේ වක් කරනවා. ඒවගේම තෝමරවලින් දමා ගසනවා. ඇස්සුලට මීතලවලින් විදිනවා මොනවාවෙයිද කියන්න බෑ සමට හොඳවැල්ල කපලදානවා මොනවා කළත් අන්තිම පණටික තියනකං මේ අතා අධිවාසනය කරින් ඉැින් ඒ යුද්ධේ සිද්ධ කරනවා ඒක තමයි සංග්‍රාමයට යුද්ධයට යන ඇතෙකුගේ ස්ොභාවේ. අන්නේ බුදුරාණාවප්‍රදේශනා කරන මේ යස්ෝද සාමීන්වා පිතේ අනුවෝදේශනා කරනවා නාගෝ සංගාම සීසේභ සතුෝ තත්රා දීවාසයේ කියලා. යුද්ධයකට යන ඇතිෙක් වගේ ඒ ඒ තැනවසන්නකිව කාර්ද මේ දේශනා කරන අපිට අප එහනම් ොනවදීවසන්නට ඕනි මේ ජීවිතර ලැබෙන ඕනම සැපක් ඕනම දුකක් ඉවසන්න ඕනි. පපක්න මසන්න පුලුවන්න සැපක්කිවසුව කියෑනමක්ගද සැපසම්පත් දැබෙනකොට මාන්‍ය ඇතිවුණුත්. අහංකාරකම ඇතිවුණොත්, පුුව ආටෝපය ඇතිවුණත්. ඒගේ අහංකාරකං කුහකකං ඇතිවෙලා අමුතු ආනන්දයකට පත්වු අන්‍යතනත් එයා ඒ සැපේ මනාව විමසා දරාගත්ත කෙනෙක් නෙේ. අස්්ට ලෝක දරමී අකම්පිත වෙනවා කියලා කියන්නේෙ ලාබේ වගේම අලාබේත්. අලාබේ වගේම ලාබේත් සමසිතින් අධිවාසනය කරෙන. දුකක් ඉදිරේ හඩා වැලපී යන්නේ නැතිව. පගැන්විලා යන්නේ නැතිව ලකට දොස්නි කියන්නේ නැති අවලාද නගනි නැතිව. කනගාටුවෙන් අනයක විද සිතුලි මාලාවන්ගේ නිමක්නම දධර්මමාර්ගෙන් පිට පනි නැතිව. නැමත නැවත ධරමේයටම සමීප වෙබින්. යම් කිසි ගෙන ගමන් කරවන අන්න්‍ය යාතම සී ඇති විවසන කෙනා කියන්නේ රෝග පීඩා හැදුණක් වෙන යම් ව්‍යසනයක් ආවා මොනොවා අහිමි වුණක් සී ඇතිව ඒදී ඉවසන්න පුර්ද වෙන්න ඕනි. අධිවාසන පහාතම්බා ධහමා කියල කෙලිස් පොටසක්වෙන්වාන්නේ. ්‍රහනය කරන්න ඒ කියයන්නේ අපි මේ ලෝක ජීවත්වෙෙද්දී සම්හර දේවල්තියනවා සහි කල්පනාවන් ඉවසන්නටනි ප්‍රති උත්තර බඳින්ට හොඳනෑ මනවදේ දේවල පිතුමකු අපට කවුවර කෙනෙ බනිිනවා. දුරුත්තාානන් දුරාගතානං වචන පතහනං අධිවාසන ජාතික හෝති. එහෙම බැනුම් ගෙරවුම් ඒවගේම යම්බඳූ පහස මෙමඇල් වනකොට සී ඇතිව නුව නැතිම ඉවසනවා එට ප්‍රතිඋත්තර බැඳල වැඩක් නෑ ඒ ට එකක කියලා වැඩක් නෑ. ම නිැදී කියලා හම සුද්දවෙන්න කතා කරනන්න වූමනාවක් ඇත්තෙත් නෑ තමන් පිරිසිුදීන තමන් අව්‍යාජයිනං තමන් ආපු මාාවත යහපත්නං බුදුරජාණන් වහන්සේගේම මාවත්තට ප්‍රසංසා ලැබෙනවා කලා තන්දන්න වනම් කිසිම මොහොත්තක අමුතුුවෙන් කළබලවෙන්න අවශ්‍යනෑ නිදාවක් ආවත් ගර්ජනයක් ආාවත් මොනයම් පාඩුව සිෙද්ද වනත්. බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා කළ මාවත්තය අපි ගමන් කල තියෙනවන අපට පසුතැවෙන්න කිසිම කාඩියයක් නෑ ඉතින් සතෝ තත්රා ධිභාසය කියන්නේ සෑම තැනක් නොසීයෙන් කල්පනාවවෙෙන්ගිම ව සන ජීවිතරන ලෙඩ හැදෙනවා විපත් පැමිණේෙන අනයෙක් වෙද කරදරය කයෙනවා බාධකයෙනවා දෙදරීම මෙම නොසිත්තුූ නොපැත්තුූ අනපක්ෂිත සිදුවී මේ මුහොතේ හිටදසිවෙන්න පුළුවන් ඒ සෑම මහොතැකම සහි කල්පනාවෙන් යුක්තවයි. උපන්. හටගත් කාට සනාතන දහනු පොදුයි. හැම කෙනාට නිපදදුනුත් ජරාවට පත්වෙන්න වෙනවා. ඉපදනුත් හැම කෙනාටම ිය දෙන්න වෙනවා ෙඩරෝගේ හැදනව අප්‍රියන්ගෙන් වෙන්වෙන්න වෙනවා. අපේ සහජාතයට එක් වෙනවා මොුව කරන්නද. මේක තම තමය සංසාරී ආදීනමය. ඉතින් මෙවන් දුකක් අවබෝධ කර ගන්නයි. බුදුරජාණන් වහන්සේ. හතුලිස් පස් වසරක් පුරාවට සදහම් අමාවරුසා වැස්ුවේ. එඒවන් අමා දහමකින් මම ජීවිතය අවබෝධ කරගන්නවවිනා මේ දේවල්වට කම්පා වෙලා වනක් නෑ. ඒහමයි හිතන පුරදදුුවවෙන්න ඕොන් හම හිතලා පැමිණෙන ඕන දුකක් විපතක්. සිීඇතිව නොුවනැතිව ඒවසා දරාගන්න ටෝනිින්ක් නැවත නැවත. අකුසල සංස්කකාරයන් ඇති නොවෙන්. ආනන්න එකයි වැදගත්ම කාරණේ. අකුසල සංස්කාාරයක් ඇතිවනු විිඳගන්න වෙන්න තමන්ටමයි. හැම වෙලාවකම ජීවිතයට මහුණ දෙදේ සැලකිරිමත්තුවෙන් ඕනනි තරන තමයි මේ සිදුවීම තුළමට පව් වැඩෙනවද. මගේ වචන අ සංවර වෙනවද. කයාසංවර වෙනවද. නීහිතේ කෝප කරෝධ ආවිි ගරාග කලේස් ඇති වෙනවද. ඒහෙම ඇතිවෙනවවා ආනෙ ඇතිවන කුසල්ය නැති කරන්න යා කටයුතු කරන්නයි තිං උතුන ජීවත් පවෙද්දී කුසල්ල අකුසලවිපාක දෙවරගේ ජීවිතයට එනවා. සාමාන්‍යෙන් මේ මගේ යෝගක මනුස ජීවිතයක් ගත්තුන් හරි හරියට කුසලා කුසල විපාක මත්තුවෙනවා. වැඩි පුරම අකුසල විපාකද මේකාල මතු වෙන්නේ කෙලත් කෙනෙකට හිතෙන්න්න පුළලවා ඉතින් ැනිසා. ඒ විපාකයන්ට මුහුණ දෙනකොටසිහ තිබුණ නැත්තං නුවන තිබුණ නැත්තං පුද්ගල මනසකභිනාවක්කුසලංස්කාර ප්‍රකූටි ගණනේ නිර්මාණය වෙනවා වැඩියනෙමේ මේ ආසනී වාඩිවෙලා ඉන්න මොහොත්ති පවාසිහය තිබුණ නැක්තම්. මේ ශරීරෙන් වේදනා ඇති වෙනකොටේ වේදනවසම ගැටීමක් ඇතිවෙනකොට. හිතේ ඇතිවෙන්න පුුවන් ක්‍රෝධකාවේ ගැ මේ හැටියහෙම තමයි. ඔබට නෙම මටත් එෙම අපි කාටත්මීරනම පොදයි. එනිසා සිහය තිබුණොත් විතරක් බේරුම තියෙනවා. සහය ගිලියෙන්නේ ො මොහතකද ඒ මොහොතේදන් එයායට ැකවරණය හිම වෙනවා. තිසරනයේ පීට ලැබෙන්නේ සතිමන්තයාට ගති මන්තයාට දිති මන්තයාට එක ඔබතේරුම් ගැලට ඕන්. ඉතින් නැනිසා. ජීවිතයට පැමින තරන් දුක්ගංගාවක්. වේද ඒ හැමදේම සිහියෙන් ඉවසන්න බොදුගුණ සිහිකරග. එතකොට ඒ දුකා ආයෙන්නේ නෑ ජීවිතය. අපි කොහොම හරිේ වෙලාබේ මේ ජීවිතයටට පැමිණෙන දුක්ක සම්භායන් සිහි ඇතිවනු ව නැති වෙසලා ප්‍රහාණයක කළොත් ඒ දුකාය මතුමත් අට සංසාරයට නොයන්නට වැඩකරගන්න පුළුවන්. දුක් මුළමනින්ම නැති කරගන්න පුළුවවා. දුක් දුක කියලා කියන්නේ නැතිදීරකට නෙමේ විද්‍යමාන වන දේකටයි. බුදුරාණන් වන්සේ ප්‍රඥාවෙන් දුට ජීවිතය තුළ. චතුරාර් සත්‍යය පෙන්වා බදාලේ සහියෙන් නුවනින් කල්පනාවෙන් ජීවිතය අවබෝධ කරගන්න ශ්‍රාවකයාට මගහසර ඉඩ පහසුකම් සලසාදීලා. එනිසා බුදුරජාණන් වහන්සේ කියැන දුකම අයයි කියයා පෙන්වා බදාල ශාස්තෘන් වහන්ස. එපමණකින් නතරවුුණේ නෑ දුකට හේතුවක් පෙන්වා බදාල ශාස්තෘන් වහන්ේ. පින් තුනි මේලෝක මිත්‍යයා දුෘෂ්ටික ශස්තෘවරු අනඒක වශයෙන් පහල වනා. ඒ අය දුකට හේතුවකිවේ දේව ශාපය බ්‍රහ්ම ශාපය දුකට හේතුව අයිකිවා. එමන කට හතුවකව පෙරකරපු කරමයෝම දුකට හතුවායකිවවා තවත් කෙනෙක්කව දුකටමතු හේතුවක් යි පද පි ැ මරේෙ කකාව හර කෙලවරෙනක්කිවා නූල් බෝලයක් කතටාරගෙන දිිගහැරලා යවට පස නූල් ෝල දිගතියනකන් දිගහැරේ ඊට පස්ස වරයකිව. ආේ වගේ කෙනෙක් මේ සංසාර ගමන ජාති ගණාවක්තියන ප්‍රතින්ධ ගරනාවක්තින වේටිගේ රවු හාම. යොහම සසරෙන් අත ැදනවා කියෙන මිත්‍යාවක් කියයා දුන්න. තවත් ඇත්තෝකම ඔයක කිය ඔක්කම බොරු හම කුසල කකුසැල කියෙක් නෑ දන්දුන්නත් අමුතු විපායක් නෑ නදු දුන්න නැත්තත් අමතු විපාකයක් නෑ කියෙන මිත්‍යාවක් ලෝකට පතුරුවල හැරිය. මේ සියල්ල අතරින්. බුදුරජාණන් වහන්සේ සම්මාධිට්්‍යිය ලෝකට මතු කෙල්ලා දුක කියන්නේ දේවියන්ගේ ශාපයක් නෙවෙයි. දුක කියන ්‍රහ්ම මල්ලක් නෙවෙේ මහේෂෝරයාගේ දායාදයක් නෙමේ දුක හටගන්නේ දුක නැවත නැවත සකස් වන්නේ තන්හාව මූලික කරගත් කුසල අකුසල සංස්කාරයන්ගෙන් මයි. ඒක මුූල හේතුව ලෙස පෙන්වමින් තබත් හේතු තියෙනවා. මූල නොවන හේතුන් ඒ හේතුන් පෙන්ව බධාරමින් සංකත වූ. ලෞකිෙක වූ කුසලයක් දුකට හේතුවක්ක ලෙක චනකදශනා කරමින්ේ දුකට හේතුව මනාව පෙන්වා වදාලා. සාස්තෘූවරයෙක් ලෙස තුල්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ විතරමයි ඔය දේකරන්න පුළවා. ඒ භාග්‍ය උතුන්ාසේගේ ධරම ඇසු සාරිපපුත්ත වාමන් වහන්සට පුළුවන්. ඒ හතන් වහන්සට පුළුවන්මේ දුක මේ චතුරාර් සත්‍ය විභජනය කළ පෙන්වන්න. දුක හරියටි පෙන්වනක ලෙසි පහස වැඩක් නෙමේ. දු කිය කියනකොට මේ පිස් දෙෙන් දකින මේ අපිට දැන පේන හන්දි පතුරදාදී වශය මේ ගතය ඇතිවන වේදනා සමුදාය හිත්ව ඇත්ව හිත්‍ර දීමම්ටිකයි විතරයින මේේ දුක ඒකක්ත් දුක් තමයික දුකඒ කොටසක් විතරයි. එනිසා දෙවියන්ට ්‍රහ්මයන්ට ජාත බූත හටගත්වියලු සත්වයන්ට පොදු දුකක් තියෙනවා. ආන්නේ දුක අවබෝධ කරගන්නටඕවන දුක අවබෝධ කරගන්න ප්‍රඥාව යෝන්සෝ බනසිකාරය සම්බුදු මග අනුව දියුණු පරාණටෝන එහම වනාට පසේ දු පේනගන්නම වැටහෙන්න්නගන්න දුකට හේතුවක්තියවවා. හේතුත් අබෝධ කරගෙන හේතුව නැති කරන්නවන. හේතුව නැති කරපු දවසට දුක් නිරෝධිය සාක්‍ෂක් වෙනවා දුකගේ අමින්දීම සිද්ධ වෙනවා එ උදෙසා මාවත තමයි ආර් අස්ථාංගික මාරගගේ. ඒ මාර්ගගේ වැඩෙන්න්නේ කොහම දෙෙ ලැව මේ අමා ධර්මය දේශනා කරන්න කොට ඒ මාර්ගාංග නම්ලක් චිත්ත තෛදසක ධරමයෝ මේ හද සන්තානය පහළ වෙලා ඒ මාර්ග සම්පර්ණ වෙනවා. ඒ ක්ෂණික වන මේ නානාක්ෂණිකව. මේ මහෝතේ කෙනෙක් බනපදයක් අහගනන්නකොට ස්‍රද්හම්ප්‍රයොක් ඥාන සම්පයුක්ත සිත් පහල වෙනවා ම වීරෙන් යුක්තුවම මේයා දහම පුදදුුව වන්න ෝනනි කළ හිතනකොට වීර චෛසිකත් අයටට පාල වෙනවා ඔයි විදිහයට මේ ධර්ම මාර්ගගේ ඇති සමාධිට්ටියාදී මාර්ගංගයෝ නානාක්ෂණකව සංසාරගමනි පුහුණු වෙලා පුහුණු වෙලා පාරමී ධර්ම බලවත් වෙලා දවසක් එනවා. මොහොතක් එෙනවා නිමේශයක් එන ක්ෂණයක් එනවා සුබම සුබ. ආන්‍ය යක්ක්ෂණයේදී ඒ සියලු මාර්ගාංගය සම්මාධිට්ටියාති, මාර්ගංග අටම එක්ම චිත්තයක් තුළ පහලවන මොතක් කියෙන සංසාර ගමනී හාපුරා කල ඉස්සෙල්ලාම ලැබෙන මොහතයියේ. මොත. ආන්නේන එක තම මුළු බවගමනයම මංගල ඉස්ස මරණයවෙන්නේ. කුමක්ද සෝතාපන්න වන මහොත. ආන්නේ්‍ය සෝතාාපන්න වන මොහොතට කෙනෙක් පැමණුනාට පස්සේ මාර්ගං සියල්ල සම්පාධනය වෙලා. එයා බවදුකින් සෑහෙන ක්‍රසක්නිමාකනවා නියොත වූ සම්බෝධි පරායන වූ. ඒ නිරයෝමි කහින පෙත්ති විසයෝමි ආදී වශයෙන් මම නිරේෙන් නිදහස් වනා කළ යාට කියන්න පුළුවන්. ප්‍රේතලෝකෙන් නිදහස් වනා කළ කියන්න පුළුවන් ඒවගේ මුුණු සසරෙන්ම නිදහස වනා කළ කිව්වත් වැරදින හේතුව තමයි එයා එතනින් යාට අට වන භහවයක් කරා නොවෙන නිසා. පින්වතුින් ඔය අම සැසීම ලැබෙන්න්නේ කවදාද ඒතා නිරේ බලාපොරොත්තු වෙන්න ඕනි කොච්චර හොඳ ජීවත් වුණ වරදිින්ට පුළුවන් සක්කාය දිිත්්තිිය ප්‍රහාණය වෙනකම් ආත්ම සංඥාව කොයි මහතේ බලවත්වේද කියන්න. ත්ම සංඥාව බලබත්වන මුොහොත වෙනකොට නි්‍යද අනිත්‍යදේ එයා නිත්‍යයි කළගන්නවා දුක්දේ සැපයි කලාගන්නවා. එතකට අනිත්‍යේදේ නිත්‍යයයි කළ ගන්න කොට විපරිීත දෘ්ියයක් දුක්දේ සැපයි කළගන්නකට දෘෂ්ටි විපරිීතයි අනනාත්මදේ ආත්මයයි කළ ගන දෘෂ්ටිය විපරිීතයි අ සුබදේ සබයි කළගන්නකොට දෘෂ්ටියය විපරේීතයි මහ පුදුමා කාර. ඉපරිීත දෘෂ්ටියකෙන් යොක්ව බලබත් අකුසල සංස්කාරයක් ය ජීවිතයට එකතුවා. එතින් කොහොම වඋනත්. පිටම ලැිච්ච හතේදී සම්මාධි්‍ය පුරදු කල සම්ම සංකල්පය පුරුදු කරලා ලැබෙන ඕනම සැපදුකක් සමසේ දරාගෙන අරකිව්වේ සතෝ සමධිවාසය කියලා. එනිසා මනනා ඕ සිහඇති වනුවැතුව දේවල් නිවසා දරාගරමින්, කල්්‍යයාන මිත්‍ර ඇසුරමතිින් ජීවිතය ගවන් ලැබුණු තර යෝජස්වාමීන් වහසේ වගේ අපිටත් මේ දුකනිමා කරන්න පුළවා. ඉතින් එදායේ රහතන් වහන්සේ දෙවි මනිසුන්ට හනසේ. අද පවා ස්වාමින්න් වහන්සේලාගේ මුවග මුවගරාව දෙන ගාථාවක්දේශනා කලා ඒ සැබවින්ම බුද්ධ භාෂිතයක් එක රහතන් වහන්සේලාගේ භාෂිතයක් එක දෙව භාෂිතයකු වෙලා තිනෙන ෘෂි භාසිතයකුත් වෙලා තිෙනවා. ඒ අත්හා, බ්‍රහ්ම තතා ඒකෝ. තනයෙන් ඉන්නවන හොද කලා ඉන්නව වනගේ ජීවිතය බ්‍රහ් රාජ ජීවිතයක්කිව. බ්‍රක්්මයාවාගේ බ්‍රහක්්මයෝ දෙන්න දෙන්න නෙමේ ජීවත්වෙන ්‍රහ්ම හද කලාව ජීවත්වයනෙ දුකසේ නෙමේ කරගාටු න්නේෙමේ තනිකමින් පාලි වෙන්නමේ අප්‍රමාණ සතුටකින්. සතුටින් ීවතවය ්‍රක්් රාජවරු වේමයි ඇතකට මනුසල්ලෝක කෙනෙක් සීලාදී ගුණ ධර්ම පුරමින් දානාදී ගුණ සම්පාදනය කරමින් විශේෂයෙන් සමාධී උපදවාගෙන ජීවත්වෙන වනයි ඒ ජීවිතය බ්‍රහ්ම ගාමී ජීවිතය ඒ ජීවිතය ්‍රහක්මේකගේ ජීවිතයක් වගේ ගෙලරහ තනාප දේශනා කනො. හුදකලාවේ වනාරණකට වෙලා කොටි සේනාසනයකට වෙලා ගෙවෙන ජීවිතේ. ්‍රහ්මගාමි ජීවිතය අ අහා ්‍රහ්ම තත්හා ඒකෝ. තනියම ජීවත්යේම ්්‍රහ්මයෙක් වගේ කියල දේශනා කලා. යහා දේවූ තත්හා දුවේ. එවකිම දෙන්න දෙන්න එකතු වෙලා ජීවත්ව වන ජීවිතය, හරියට ගෙවුණුත් දෙවියෝ වගේ උපමාවකින්න කියන්නේ. සම අරවස්ථාවන් යෙනවා දෙවවාගේ නේ සමාට පාගර සත්වයන් වගේ ජීවත්තන මේ කියෑනෙ පමාවට. ඊළඟට යහාගාම තත්හා තයෝකිවවා. තුන්දෙ හදරෙක් ව තුන් දෙෙක් ජීතනගත්තු හරි ගක් එකටන්නවා වගේ නිතර්රම ශබ්ද බන්ධ නිතරම කලකෝල හල දත්තරින් කෝ හාලාක යිට ඩා වැඩිවෙච්චකම පිරිස කෝල හලයක්ම ලනම හුද කලා වූ විරාගි උතුම හිතන හැඩි ජීවිතේ දිය. පිට ැො හොමද ව වාම නැ න ග හ ම හි ම වහන්ස ග ගත් අදම ොම නීමම ගෙ ට ල ද වශ සිත්තුවේ මුත් විරාගේ රහතන් වහන්සේ ලාපොත්තු වන්නේීම හොද කලාබ බලාපොරොත්තු වන්නේම විාගයයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ. ඒ විරාගී සැනසේම ලැබූේ අ සෝජ මහා රහතන් වහන්සේද එලෙසින්. ද කලාවෙ වටිනාකම සම්බුධූපතය වටිනාකම. ඒවගේම ජීවිතයයට මොුණෙවුණන කල්ල්‍යයාන මිත්‍රත්වය ටනාකම. අසීමමිත ආකාරයෙන් වර්ණනා කලා. ප්‍රසංසා කලා ජීවිතයට ලැබෙන සැනසීමේ පමණ බුදු බණ නිසා ඔච්චරද හිතාගන්න බෑ ඉතින් නිසා හැම දෙනම් මෙ වගෙන නැවත නැබත කල්පනා කට හිතේ එකම පැතුමක්තියාගන්න. ක්න ැවතනැව ද්දවන්නේ දුකට හතුක්තියන නිසා. හේතුව නැතිවුණොදදුක් නැවෙනව ඇතිවන ාවත්ම මේ සබදුමාවතයි. වෙන අන්‍ය වූ මෙයි අන්‍ය වූ විමුක්ති ගාමි ප්‍රතිබදාවක් මේ මහි තලේ නෑ. මේ සක් පලත්නය පිටසක්ොලත්නය තුන්ලොවට අමා සැනසීම. ගෙන දුන්නේ බෙදාදුන්නේ සාධනය කළේ භාග්‍යවත්බුදුරජාණන් පහන්සේ පමණයි. නත්ති මේ සරණ අඥන්. අන් සරනක් නෑ මේ මී මතයි. එකමසාරණ සම්බුල සරණ පමණය කියන මේ විශ්වාසය මේ ගෞරවනී හැඟීම සිත ඇතුළ නෑමත නැමත නෑමත නෑමත ජීවත් කරවන්නට ඕන එතකොට විශසාාල වසයෙන් හැගීම් පපාලනයක් ඇතිවෙනවා. දරා ගැනීම ඇතිවෙනවා කාරුණික සිතිවිද ඇතිවෙනවා. බොෝ දෙනා ඇැසවිලින ගනව ස්වාමයී මේ හිත ඇතුේ පුදුමාකාර ගැටීම ඇතිවෙන. අපි කොච්චර හරි බදුන් වදනවා බුදුගුණ කියනවා දර්මේ හැසිරෙන ඒ උනත්ස්වාමනි නිමේෂයකින් මෙහිත පුද්දුම විදිට දවේශයට පත්වෙනවන්නේ නිමේෂයකින් ගැටල යවනන්නේ. නිමේෂේකින් පුදුමාකාර විදියට හිතන්න බැරි දුරකටම මේ තරහාව කෝපය විස්සෙනවන කියලා. මේක තමයි මේ මාන්සිකත්වය ස්වභාව. හැබැයි. සිහි කල්පනාව යනුස මන්සකාරයම පුහුණ යදන ව ොබෝ ළලායි ප ්‍රජීවත්වන් තියෙනෙ නවබෝධය. අනුරණක් නෑබ මේ බුදුරජාණන් වහනසගේ සරණ හැර කියලා. නිතර මෙිහි වෙනවන ය එක්ම්ම මානසික දෝසයක් වත් ඇැති වෙන්නේ නැයි සැබවින්ම බුදුගුණේ හදවතර නොදැනුනොත් ඒ මනසාර්බුධකාරී මනසක් වෙළවා සැබවින්ම දම්ගුණය සගුණේ බුදුසුන ඇති මහත්තුවය. හදබට ැ දැනු නැත්තන් වෙන වෙන දේවල් තමයි ලොකවර දැන හිතට. රාගය දේශය ලොකුවට හිතර දැනන්නේ. ඊට වඩා ඒ රාගදේශ බොහම අභිභවනයකන සිතුවිල්ලක් නැති නිතානේ දැන් මගේ හිතේ බුද්ධලම්බන ප්‍රීතිය ැමැති සිතුවිල්ල තියෙනවා නම් බොහෝම ක්තිමත්ව ඒ සිතුවිල්ල අභිභවනය කළ රාගයක් එන්න විදිහක් නෑ. ඒක ශක්තිමත්තු නොත් යම් කිසි කෙනෙකගේ මනසේ. රාගක සිතු විල ක්තිමත්නම් යට බුදුරජාණන් වන්ස ගැති ස්‍රද්ධා වෙචර ක්තියක් නැත්නම් ය රාගයටයට පත්වෙන වේශය හෙම තමයි. කෙනකු ගෙහිතේ අසීමට බුද්ධලම්බන පිීතියක් වන නිතර් පැහදුුම සිතක්ිය වනම් භාගත ව න්ස ගැන. ඒවගේ මෛත්‍රී හොඳයට වඩල ක්තිමත් මෛත්‍රයක ික් වනන්න. අන්හිෙම කෙනෙකුට ඒ කාන්තවශයෙන්ම එන ඕනම් ආභේක කාරය සිතුවිල්ලක්ක බලය මර්ධනය කරන්න හොළුවන්. හිතේ සතුට ඇතිවෙන්නේ බුදුගුණ සිකිරීමෙන්. මෙත් වැඩීම දහම විනය පුරුදු කිරීමෙන්. ඇතිකොට හිතේ සතුට අහිමි වෙන තැනතමයයි, රාගය දේශය කෝපය, ආවේගය, ප්‍රකෝපය මොනනමින් හැඳින්න්නේවත්. ඒ ප්‍රචන්්ඩ මනෝභාාවයක් නැතිවෙන්නේ. හීන මනෝභාවයක් නැතිවෙන්නේ සතුට නැතිවෙනකොට මිනිසුන්ට ඇයි සතුට නැතිවෙන්නේ. දුරජාණන් වහන්සේ ්‍රාවකන්ටනන් සතුට නැතිවුණ, ය තිසරනි නෑත්වෙච් ගම අට සතුර නැතිවෙනවා. අපිට තරම් සතුටක් උපදවාගන්න පොළුවවාන් පිවිතුරු අරමුණක් මේ මුළු තුන්ලෝක වෙන කාටවත්න්න. අපිට හිතන්න ඉන්න සාස්තෘූන් වහන්ස න්න තරම් වටින්වාද. අපට දැවිච්ච සාස්තෘත්වය මග පෙන්වීම එසේ මෙසේද. දිස්සමානෝ පිතාවස රූපකායි වචින්තයෝ. පෙනන්න බුදුරජාණන් වහන්සේ රූපේ වරුණාවකි වූ දරමකතිකයෙකුට කියන්න බෑ. දු කෙ කටුව ඒ ූපේ රුුණාව කියයා නිම කරන්න බැ ූපය පවා අසම සමහූ දෙවියන්ගේ රूසෝ भाා පරයන ්‍රහ්මයන්ගේ රूසෝ भाා පරයන මනයම් කෙනෙකුගේ වවද රූසෝ भाා පරයන රූපයක් අපේ සාස්ටන් වවාන්සර හිමියෝ පැවත්තුනා, මේම හිතනකට මන තර මहिशाක जीීවි යක් . ඒය ගැහිතල පේ දියාහාබල්ල ීදනනි ්‍රහත්තු වනාද ුදුරජාන් වහසගේ. රූපයෙන් නිිකුත්තු වන රශ්මි මන්ඩලේ ඇති ප්‍රභාවය අනුව සිතයොමු කනල ආලෝකාදී කසිනයන් වඩල නීල පීත ෝහි ෝදාතාදී කසිනයන් වල කී කෝටියයක් ්‍රහත්තු වනාද යමහා ප්‍රාතිහායයට සිද්ධෙනකට නීල පීත ෝහි තෝදාාතාදී රශ්මි මණ්ඩලයම් දිගන්තයට වහිදෙනනවා. අගනි ජාලාාව ගිනිිකන්ද වීදෙනවා. මෙව දිහා බලනකොට කසින සංඥා පහල කරගෙන විසාාල පිරිසං. හස්කුසදයා බලාගෙන සාදු කමින් හත්වයෙනවා. ලෙහිෙසිනෑ. එවන් මයේසාගේ ශාස්තෘුවරක් එනිසාපි මේ මලානික වෙලා හැකිරියගේ පරවූ මලක් වගේ මූනතියාගෙන ජීවත්වය ව මනා නෑ. අපිට මොනව නැතිවුනත් වේලා කැරවේලක ේල් දෙකක් හැඩවේලාක කන්නම නැතිවුන. හමතේ මැරුනැත් හිතේ සතුටින් මැරන්න පුළුවන්. එහෙම ප්‍රජාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ කියන්න. එමනිසා බුදුරජාණන් වහන්ේ ගැන මෙනහි කරන්නකිව සත්තු මහන්තතා පච්ච වෙක්කනතා. ක විශේෂ ගුණයක් ගිහි පැවිදදන්ගේ තිබිය යුතුම හැබැයි වර්තමාන සමාජයේ නැත්තරම නැතිවේගෙන ඇන්න මේකයි. සත්හු මහන්තතා පච්චවෙ එක් කන ත මතක තියාගන්න. ශාස්තෘූන් වහන්සේගේ මහානු භාව සම්පන්න බව සහි කරන්න කිව්වා. කෞද සීකරනෙ ක ලබ දාළේ භාග්‍යවතුන් වහන්ස. කාට්හරි මේ ධනමමාර්රගේ සැනසීමක් වෝනිනම්. බුදුරජාණන් වහන්සේගේ මහේෂාක්්‍ය භාවේ ශාස්තෘූන් වහන්සේගේ මහේෂක්ක්‍ය භාවේ නිරන්තරෙන් සීකරන්නටවන්. විතර ඒ ෂස්ටවන් වහස ගන මෙහහි කරන කොට තමයි මේ ජීවිතයට විශාල ප්‍රාණයක් ලැබෙන්නේ. මිලාන නොවන හදමතක් ලැෙන්නේ. ඒවගේම මුකලිත වී නොයන්න උදාර සිතවි නිධහරාවක් පහල වෙන්නේ බුදුරජාණන් වහස ගැන සිතේවෙෙන. ජීවිතයේ සියලු සට පහලවන නිසව බුදුරජාණන් වහන්සේ ප්‍රභාවොට මේ හදපති ඇතිකරගන්න පුළුවන් භාවනාවයි, බුද්ධානුස්මති භාවනාව රහතන් වහන්සලා ඉහලින්ම පිරූ භාවනාව. සී ුදුර පවා ඉහලින්ම පිරු භහවනාව ලෝතුරා බුදුර පවාතීත බුදධවන්සේ ගැන වෙනහි කරද්දි. ඒ සම් බදුරජාණන් වහන්සගේ ගුණ ගුණය ගැන මෙෙනහි වෙනවා. එනි සාපේ ජන සමාජයට මේ වත්මන් කාලීන සමාජයට, බුදුරජාණන් වහන්සගේ ගුණේ හඳුනන ගුණේෙන් බුදුගුණයෙන් ආදෘත හදපත් ඇති මිනිසුන් වවෙේනම්. ක මහත් වටිනාකවක්. බුදුගුණ නොහඳුන පුද් කලයාසාාසරය හඳුනන්න්නනෑ. හැබැයි අපි අදමී මනුසලෝ केේලිය දකින යොගය වෙනකොට, ඒ ජීවමාන බුදුරජාණන් වමහන්සේගේ සිරි පාහරසර ය බිනීල නැතුසංගල කාන්ති දාරාව රශ්මි මණ්ඩලේ අපි දැසින් දකගන ලැබුණින. ඒ නොලැබුණත් අපිට සිද්ධ වෙනවා අද බදුගුණන සිහිකරකර සහි කරකර. නිරන්තරයෙන් බුදුරජුන් වේ‍යතයොමු කරන අද හදසන්තානයකින් ඒ බුදුගුණ වනී කරලා. බුදුරජාණන් වවාන්සේ අපේ හදවති වෙන්විෙන් වශයෙන් ජීවමාන කරගන්න. අමාරුවුයි තමයි, අමාරය මුණත් කරන්න වෙනවා අමාරුවෙන් හෝ කරගත්ොත් තේ අපබට වන්න වෙන පුද්ගල ඔය හිත්වල තියාගෙන මොන තරම් මිනිසු හඩනවද බැපෙන්වද කෙස් සහිත. ඒවගේ ක්‍රෝධහය සහිත කෝපය සහිත ආවයගේ සහිත ආත්මාර්ථකාමී, හීන ලාමක අදහස් වලින් යුක්ත, මස්්ටිකට පමණක් ආදරයකන මිනිස්සු. ඒගේම කාන්තාවන් පිරිමින් හිත්වල තියාගෙන මිනිස්සු පැහෙන පැසිල්ල. අන්තිමට විින්දවල්ල බින්ඳවල කොච්චරණ මිනිසු පර මලක් වගේ වෙලා මේ අවස අසරණ වෙනවාද. ඇයිඒ ඒ අත්තන්ට සරණ හරියට ලැබිලනෑ. බුදුරජාණන් වහන්සගේ සරණ ලැබිච්ච ජීවිතටයි දෙන්නෙක් න. බුදුරජාණන් වහන්සගේ සරණ ලැබිච්ච ජීවිතයටට. බැලූ බැලූවත මැමීපයෙන් ඒ අනන්ත රෘ සෝභාවෙන් යුක්ත සම්බුදුරූපයයි. බක්ලයේ ස්වාමින් වාස සිටිුකුමාරික් පැවිදි වනේම සම්බුදුරුවු බලන්න. පහන්න සිටුකුමාරයකුගේ සිටු ජීවිතය අතහැරයා යන යන තැන කිහිල්ල මට බුදුරජාණන් වාස බලන්න ඕන කියල්. රාගයකින් නෙමයින විරාගි කහදවතගින්. හෝ මෙවන් සොඳුරු රූපයක් මගේ ඇස්පනපිට දැකගන්න ලැබුණ. ඇස් දෙක තියනකම් බුදුරුව බලබලායිඉන්නවේ ඇති මට සද්ධාධිමුත්ත රහතන්වාසෙනෙක්ුණා. ක්ල ස්වාමින්වා සිහිතල බලන්න. එනිසා අපි බුදුරජාණන් වහන්සේගේ යම් දවසක ඇත්වෙලාගේ ආ අන්න දාට ඔය හැම්ම දැවිල්ක්ම හදවති හටගත්තා. මිනිසු හූතියන මිනිස්ස දෙවෙනවා පිච්චෙනවා කියලා කෑමරතියන්න්නේයයි මනිස්සුන්ට බුදුරාණන් වහසගේ සරණ ලබිලන. ලැබුණනන් සරණ හරියට උනු දෙයක් සීතල වෙලා යනවාගේ යි රත් කරන්න බැරිවිදියට මේ හදවත නිම යනවා. හදවත නිවන්ඩෝ නිනම් බුදුරාණන් වන්සේ විතරයි. දවත නිවාගෙන නිියුණන හදවතක ඇති මහිර විදිින්න ඕනිනා. ඔබේ හදවත සුවන්ද ගඳ කෙලියක් කරන්නට ඕන. එහෙම කරලාඒ බුදුරජාණන් මාසේ වඩමවන්න බුදුගුණ සී කර ඕන එහමවුණොත් කෙනෙකු ජීවිත ඇත්ව වන නවීම ශාන්තිය දමනයවීම සමනයවීම. අප්‍රමාණයි ඒ අප්‍රමාණ සැනසීම විඳින්න ඉඩ තිබියදීම ප්‍රමාණ කර සැනසීම් වෙනුවෙන් මිනිස්සු කොච්චරනම් වෙහෙසෙනවද. මේ ජීවිතයේ තාවකාලෙක අවුරුදු පනාා කැටක් වෙනුවෙන් ලංකරගන්න දේවල් වෙනුවෙන් මිනිසුවිඳදිඳන විිවිල්ල හමාගනයන දුර ඒවගේම වදවෙන වදවීම ඒවගේ කනගාටුවන කනගාටුව දැවෙන දැවිල්න්න තැවෙන තැවිල් කොච්චරද. එහෙම දැවන්න දහෙම තැවෙන්නදමි පුහුදුන් ලෝකෙ පපුහුදුන් අමුණු වෙනුවෙන්. හීන ග්‍රාම්මේ ලාමක අනර්ථ සංහිත අරමුණ වෙනුවෙන් නැසෙන්න්නද වෙනසෙන්න්නද ලස්ස මිනිස් ජීවිතය ලැබන. ඉතින් ඕක තේරුණි නෑ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධ වුණා දවසකට කිහිප වතාවක් අවම වශයෙන් බුදුරජාණන් වහන්සේ දුර්ලබවයි ලෝකෙට පහළවෙන්නේ කියලා ජීවතුන්න්න අතර ඉන්න කාලම දේශනා කරන්න සිද්ධ වනා. මහනෙනි දුල්ලබූ බුද්දුප්පාදූ කියන එක ජීවමාන බුදුරජාණන් වහන්සේ දේශනා කලා. ඇයිඒ මිනිසුන්ට තේරෙණි නෑ මොහන්දකාරයෙන් වැළගියාට පස්සේ. මන්න තරම් ලස්සන වුවද ඒ සම්බුදුරූපය එයාටක මිරක් දැනි න්නේෑ. ඉඳ ඉද එක වෙහෙර විඳබිඳ දහම් මනහර අලතියෙනවන සින්දබිඳ ඔබ හලතියෙනවන ඒ දෙව්දක්ගේ පාපී ක්‍රියාාවන් සියල්ලමු වගේ සැලසුම් ුණේ දෙවරම් විහාරයේදී පුර්වාරාමයේදී එක්ම වෙහෙර ඉඳගෙනයි සමහට එක්කම අනාතතුබිණඩි සිටුවරයා ලබා දෙෙන දානනි වලඳලයි. කොච්චර නපුර වෙනෝද මිනිස්ු මෝහයැ කියලාලක කියැන් ඒතරම් බලව ීන ලාමක ධර්මය ඉරිසියාාව තනැතිබුණ මසුරුක ැනතිබුණ ෝප්‍ර තනතිබුණ ෝධය තනතිබුණ ලාම බලාපොರොත්තු ඒක ැන ිච්චා ආසාාව කියලා. මಿච್ಚ ಬಲಪොතු ಅತಿච් තා මහිච්චත පාපිච් ෞක්್ මටික තිබුණ ೇවදත්್ ಯන්ට. ඉතින් ඒ දේවදත්යන් ඒ අත්‍රච්චතාවෙන් මහිච්್චතාවෙන්, පාපිච්චතාවෙන්, පහරණලා දහදවතක් ඇතිව විරෝධී ුණනි බුදුරජාණන් වන්සට. හිනක ත් හිතන්න පොළුවන්ද දු කෙනෙකුට ද්‍රෝහිීවයි කියල එ එකකම එක විහාරයකෙන්ද ගෙන. ඒ සාාසනම සරණ ලැබූභික්ෂුව නමුත් ද්‍රෝහි වන, මේ මනසක කියන්න ඒ තරම් හීනයි. වැටු නොත් අගාදයට ගොඩගන්න එක ලේසිනෑ වැටෙන් කලින් ්‍ය අනතුරුවන්ගවන්න. මේ හිත. අගාදයට වැටන දීලා ඒයේ දුවන අරමුණු. රාගය කියයන්නේ හිත කෙලවරක්න්නනතු දනවා අරමුණෙ දුවන්න ඉඩ දීල බලාගෙනන්න එපා. කොහොම හරිල්ල කුසලාරම්මණක ගට ගාන යාතහා තම්බේ නිබන්දයිය. හරියට කනුවක කුළු ගොනෙක් ගැටගහනුව වගේ හිත නැති කළු ගොනාස් සතය නැමතිරපටින්. ලාරම්මන්නේ නමැති ස්තම්බේ ගට ගහන්නෙක් බදුරජාණන් වසේ එම ගැට ගහල කාලයක් යනකොට අර කු ොනා ලමුත්‍ර පිට කරලා නතර වෙනවා ඇදන ඇදල කබේ කඩාගන්න බැරි වෙනකොට හති වවැෙනවා ආනහෙම නතර වෙනවා වගේ නතරවෙන්න පුළුවන්. කවදා හෝ දවසක මේ හිත දමනය වෙනවාමයි. ඔබට වඩා ඇවිස්සේගේ හදමතක්න්නේේ දා අංගුලිමාලයන්ට තිබුණි ඔබට වඩා හීන වීගිය දුකෙන් කියන්න බැරි තරම් කිමිදීගිය ගාදයට පත් හදමතක්තම පට චාරාවරත ඒ දුකේ පලාාපේ දුකේ විලාපේ දුකේ විගාතයගොච්චරද කියනවානං. හැදිවතාමතක වුණා කාන්තාවකට හැදිිවතාමතක් වෙන මට්ටමට විලාපය දුක සෝකය දරුණ කැන සුළු පොරුද හිතල බලන්න. එතකොට ඒ හැම දෙනාටම පිහිට ලැබුණ කවරු නිසාද බදුරජාණන් වන්සිනිස.යි ුදුගුණි ම රහදමතක් හඳු ගත්වොත්. ම වදත්වයන්ට ැරිව වුණ හඳුන ගන්න. මොහ ඇතිව වුණ, මොහන්ද කාරය ඇති වුුණ, එතකොට පෙනනුනේ බුදුරජාණන් වන්සේ ගාතනය කරන්න පුළුවන් කියලා. බනපොතේ සඳහන් වෙන සීමමිත ප්‍රමාණයයි. දතුන් බදුරාණන්වාන්ස ගල්පරලවා කියල සඳහන් වෙනවා නාලාගිරිනත්තාන් දනපාලම මෙහෙවවාගල සඳහන් වෙනවා දනුදර යොමු කලා කියලා සඳහන් වෙන. ඒබගේම තබත් සිදුවීමම් කීපයක් නමුත් කොච්චරනම් උත්සාහාවත් වෙන්න ඇද තතාගිතන්වාස ගාතනය කරන වසවිස දෙන්න බලන්න ඇති අපවාද පොවාද නින්දා එල්ල කරන්න බලන්න ඇති තවත් කට උපක්‍රම යොදන්න ඇ. ආනන්ද වාමින් වහන්සර සිද්ධ වුණනා දෙවතතුන්ගින් එල්ලවෙච්ච. ඒ නපුරු සාහස්සිික බලපෑමඉිදිරේ පන්දමක් අරගෙන රෑලිවනකම් සුවඳ කුටේ වටේ නිදිවරාගෙන සක්මන් කරන්න. ඇතුට ආනන්ද සාමීන් වහන්සේ නිද වරාගෙන සක්මන් කළේ ස්ුවඳගුටේ වඩේ වටේ මේ දෙව්ධතුන්ගේ නපුරුකම් හොයි වෙලාවේ ඒ දෙද කියලා කියන්න බයි. ඇතුට එහම නපුරූ ික්ෂූන් මේ ශසනයෙදා හිටිය. අදත්තින්න පුළුව මනයම් කාලයක වුණන්ත් ගිහිවේවා පැමදිවේවා අජාත සත්තු අනුගත වුණේ. ේවදත්වේයන්ට පස්ේ තමයි දේල්තේරුණේ හැබැයි දේවල් තේරෙනකොට යන්න ඕනි දුරක් හිලීමනයි. ධර්ම රජවරයෙකු ධම්මික වූ රජවරයෙකු බිම්බිසාරමදතුමා ගාතනේ වෙලා ආය බෑ ප්‍රතිකරම කරන්න ේතුවාලට යන්නම වෙන වනිරේ ඔසපත් නිරේ හිලදා දත්විිඳවනවා. එතල බලන්න වැරදුනොත් වරදින්නේ. ම නිමනයි නැතිවුණුො ැවවෙන්න සම්බුද්ධ සාාසනයයි මගහැරුණුොත් මගහැරෙන්නේ මේ කල්ප පෝට ගාලනක ැබච් තුම් සම්බුද පත ඒයි ලෝට බුදුක්කෙනෙක් දුරල්ලබයිය කියලා දේශනා කළේ ඒකයි මනිසත් බ දුරලබයිකිව කොච්චරකිවත් කවරුවත් තේරුන් ගත්තා කළ තන් මමාරයි. මිනිසත් බ දුල්ල බයි කියල ේුණනා න බු ප දුර ලබයික තේරුණ න්. මෙක් තර න හරියට ටහිච දසට හැම දෙනනාම ිෂ්ක්‍රමය කරන සම්බුද සාසන වෙ ඒ සතතියක් මයි. අඩුමතරමින් ගේ ජීවිතය ්‍ර්ම චර වත් කල්ගෙනවා. ඒදේ දැන ඕෝනි හදමතට. සම්බුදූපතයේ දුල්ලබවත් සංසාරය ඇති ිහිසු බවත් මිනිසත් කමේ ඇති විරල බත් කල්්‍යයාන මිත්ත ඇසරේ ඇති සි ලසත් දැනුනොදාට සදහම් අමාවේ ඇති ඥානෝත් පාදක වූයේ උදාන ගුණයක් දැුනදාට ඕන මත හැරිමක් වන මිනිස්සු. හිතන්න පින් න තරුණ ජීවිත ගතගන ස්වාමීන් වහසරන මේ වර්තමානය පිරිසිදු සිල්රකිෙනවා පිරිසිදු බබ සර රකිෙනවා කිළිුටක් නෑ කැලක්නෑ කොතනවත් අවුදු විශ්සයි තියයි හළියයි පනයි හැටයි හැතෑම අසුව මේ මැතක අපේ ආරන්න සේනාසනය අපවත් වන අපේ ආරන්න සේනාසන හිටපු සංග ස්ථවීර ස්වාමීන් වහස ජමන ජාතික ඥානාාරමිත ස්වාමීන්වාහසේ අපත්වනකට අවුරදු අසූුවයි වෙදි ජීවිතය අවරදු හැටසන්න ඒ කාලේ පුරාාවට පිරිසතු ්‍රහ්ම චාරිසිලයක් කා රක්ෂා කළ. අවුරුදු විස්සෙන් වගේ පැවිදිවෙලා ඒ වගේ ජර්මනිියාව වගේ දුරටගින් ශ්‍රී ලංකා ධරනී තලයට ඇවිල්ල සියනුදු අතහැල්ල බොෝම සතුටින් අවසාන මහොද දක්වාම සිනහමුසු මුහුණින් කල්ගෙව්වා ආදර්ශයක් ලබාදුන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල මේ අමා ධරම මේ අදත් හැසිරන්න පුළුවන් කියෙන් ආදර්ශය එවතුමාන්සේ ජීවිතෙල් ලබාදුන්න. ඒ වගේ ඕනම කෙනෙකුට හදවත තිබේ නම් මවඋතුම් බුදුසු තුළ ප්‍රාණවායව බ්‍රහ්මචරියාවනමති ප්‍රාණවායුව ඒ අතහාගතයන් වහන්සේ සඳහම් අමාවට මුසු කරල පෙබ හරිනවා ඒ පානවායුවෙන් යම් හදවතක් පානවත් වනත් අය කිසි දාකමි කසාවතෙන් සමුගන්න නෑ. සම්හල ස්වාමීන් වහසලා මටමතකයි දවසක්දා අපේ ඔය පහළ විටියල ජනානන්ද ස්වාමීන් වහන්සේ තා මී තලාවේ විනීතකෙන් ලොකුස්වාමින්න් වහසලා දෙන්න තැනකවාඩ වෙලා ඉන්න මහොත්තක ම තලාවේ විනිීත සාමීන් වහන්සගේ පින් බර අසූ වන ජන්ම දිනය සීපත් කරන ජබ සෙම පින් කමක් සිද්ද වෙලා මට තලතෙල් එකක් පෝජාර ඒ ලොකුසාමින් වහන්සේ ලතෙල්ලක් පෝජා කරලා ඒ ලොකු සාමීන් වහන්සේ පාර්ථනාවක් අලා නිවන් දක්නා ජාතිදක්වාමමට පාත්‍රයක් දරමින් කසාවත්තා දරමින්, පැවිදි ජීවිතයක් ගවන ලබේවා කළ. අවුදු වසුවක් කල්ගේවෙල ඉන්න මොත්තක පිරිසුදු ්‍රහ්මචරියාවක සුවය විදින මොතක බල හිතලා. නිසාම පැවිද්ධ කියලක කියන්නන ජීවිතෙන් පලායාමක් නෙමයි. සම්බුද්ධ ශාසනය කසාවත් දැරීම කියන කිසිවක් කරකයාගත නොහැකි වුවන්ගේ තේරීමක් නෙමේ. මේ බුද්ධ වාාසනයක කියයන්නේ සිංහයන්ගේ නමාතනක්ක වෝත් නිවැරදී. ආන්දන්ද රාහුල කියන්නේ මනතර මහේශක්ක ජීවිතද මහා කාශ්‍යප කියන්නේ මනතර මේසාක ජීවිතයක් දේ. එතනි මෙහා පැත්ති පහල වූ රහතන් වන්සන් ඔ. ගැන තල ලන්න පලබණනි ධර්ම සංගායනාව දෙවන තුන්වන ධර්ම සංගායනාවට මුල්ල වනේ රජකී ජීවිතගත ජීවිිතවලින් අයි ලා පැවිදි රහත්තු තුම ොගල පොතති රහතන් වහසකයන් එහම කෙනෙක් ගසේන හරහන්වාසකයන් ෙම කෙනෙක් ල් ්‍රී ලංකා ධරනී තලෙම සිංහල ජාතියට මනා සභ්‍යත්වය සංස්කෘතිය සදාචාරය ජීවිත කාලය පුරාවට නෙමෙයි. අවුරදු පන්දාහකට උරුම කරපු මිහිදු මරහතන්වාසේ ධර්මා සෝකයන්ගේ අතිජාත පුට්‍ර රත්ඥ එනිසා රාජ කුමාරවොරුන්ගේ සදදාතනක්ෂේම භෘහමිය තෝරා ගැනීම සම්බුදු සසුන. රාජ කුමාරිකාවන්ගේ සඟමිත්තා වගේ කේම උපලවන්න වගේ තෝරාගැීම සම්බුදධසාාසන. එ වගේ සුදත්ව වගේ සිටබොරුගගේ චිත්ත වගේ සිටිුවරුන්ගේ රගනීම සම්බුදධ සාවාසන විසාකා වගේ මහවපාසිකාවන්ගේ තෝරාගනිීම සම්මා සම්බුද්ධ සාසන. එනිසා මේ සක්දුරජතුමාගේ තෝරාගැනීමූුණේ, අද පවා සම්මා සම්බුදධ සාපනය සතරවරම්දිවර තෝරගත්තේ බුරජාණන් හසගේ සරණ. යබගේ සංකොමාන සම්පති, බ්‍රහ්මරජ තෝරාගත්තේ බුදුරජාණන් වමාහන්සගේ සරණ. මේ බුදු ගුණේ මහිර මොන තරද මේසක්වල පිටසක්වල. අප්‍රමාණ ශ්‍රාවක පිරිසත් අදත් අදත් විඳන්නේ සැනසන්නේ බුදුරජාණන් වහන්සේගේ. ඒ ගුණේ මහිර ඉතින් මේ මගේ බුද්ධ වාසනයක පැවිදි දම්පුරන්නට සිල්ගුණ පුරන්නට කෙනකරට ලැබෙනවන අවස්ථාව. ඉතින් එනිසා ඒවා තාහ මුදුරල්ල බයි මේ අමා ධර්ම අහදදි සම්බුදුපතය මිනිසත් ලබව වටිනාකමයි. කල්ල්‍යයාන මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණය පුරාකෘත පිනත් තිබේනම්. රහත් කලා සසර දුප්නිමා කරන්න පුළුවන් කිස්වීමම සැකයක් නෑ එනිසා ාගියවතුන්හසගෙන අසීමිත විශවාසයක් පිහිටුවාගෙන ශ්‍රාභකය සැම වෙලාවකම දක්ෂවෙන්නට ඕන හිස් නොවී ජීවිතය ගත කරන්න. හිස් වෙලා ජීවිතය ගතගන්නවෙන හරි පාඩුව. වෙලස්සන ජීවිත නාස්තිකරගන්න එපා තරුණ කාලේකයන්න එමනැත්තන් ජීවිතය ඕනම දවසක් වශස ගයා කියන ක් දවක් ිනිස් ජීවිත ජිවත් වන්න. තාම වන්නන කුටා කාලෙ කියල කියැන පුංච කායක යැන මේ උතු මුදාාර දරමයට පැමිණෙන් වටිනාම කාලය. එහම බැරිුණුත් තරුණ කාලේවක්. එහම බැරිවුණුත් මැදිවසේ බැරිමූුණු තවසාන කාලේව. මේ දහමට පැමිණෙන්නේ තින්න මං්්‍ය තරංයාමන් පටිජගය පන්්ඩිතෝ. ජීවිතය කාලතුනක් තියෙනවා. සාමානයෙන් අපිගත්තු තරුණ කාලේ මැදිව ඇස අවසාන කාලය. මේ කාලතුන එකම කාලයකෝ දහමට පැමිණිල්ලා දහම සැනසීම ලබන්න කියලායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ ශ්‍රාවක ප්‍රජාවටම ආරාධනය කළේ ආදරයෙන් ආමන්ත්‍රණය කළේ කරුණාවෙන් සීල්පත් කළේ. තින්න මං්්‍ය තර්ඥාාවං පටිජංගේයේ පණ්ඩිතව. පණ්ඩිතයා ජීවිතේ කාල්තුනාතරින්. අවම මශින් අවසාන කාලේ වත් දරමේ හැසිරෙන් දැම්බල මේ අප රටේ ජීවත්වල වැඩිහිටි පරම්පරාවගත්ව. කීයෙන් කීදනනාර්ද මේ දහම ලැබෙන තියන්නේ. කෙස්ටික ඉදුනට හම වැැලි බැටුණනාට තනතුරු තාන්නමානවලින් ඉහළගයාට බුදුරජාණන් වන්සික ගුණමුණුවදක ැව දන්නව දරිටකයාආදේ. අරහන් ගුණේ අර්ථ වශයෙන් කියන දෙන්න කිවූ දරුවෙක් නොදන්න අම්මර තාත්තවර කොච්චරෙන්න්නවද ෞද්ධ කියල කියයාගන්න. ඉතින් තිසරණය ලැබිලා තිබේද. එවන් ප්‍රජාවක්්‍ර සදාාතනක් සැනසීම ලැබයිද. ඒවගේ මිනිසුන්ට අඩන්න අරමුණක් ආපු හම අඩනව හැ වෙන පිසරනක්ති. ඒ නිෙ අරමුණ අඩන්න නෙම ුදුරජාණන් ධර්මය දේශන කළ. එ අරමුණ හිනාාවෙන්න්නම බදුරජාන් ප ධර්ම දේශනා කළේ සිනහ කඳුලු මතින් සැදිච්ම සංසාරකින් අතුම දෙන්න එනිසා භාගිවතුන් වහන්සේගේ ඒ සිරි මූමට හැමදාම අව්‍යාජ සිනාවකින් සැරසොන එක විරාග සිනාවක්ගේ සිනාව. කට ලබදුන සදහ පනිවිට අප්‍රමාණ යම් යම් තැනක බුදුරජාණන් වහන්සේ. ඒ දිමුතු දසන් මදක් විවර කරමින් සිනහ පහල කරනකොට සුදෝ සුතු බුදුරැස් මාලා දිවෙනුව දිගන්තයට ඒ සීර්ෂය වට තයාලක් ප්‍රදක්ෂිනා කරමින්. ඉතින් අන්තගඩානන්දස්වාමීන් වහන්සේ විවසන සාමීනී නිස්කාරණ අස්ථාන තතාගත බුදුරජාණන් වහන්සේගේෙන් නම් හසරැල්ලක් මතුවවෙන්නේ නෑ. ීමක්දස්වාමයේනේ නිධානය වස්තුව කියාදෙනසයේක්වා ආරාධනාවෙන් දේශනා කන්න දහමින් ලක්ෂ ගණන් හතන් වහසෙල බී වෙනවා.ඉතින් එනිසා ඒ හසරැල් පවාලවක් සැනසවා. ඒ ඇල්ම බැල්ම පවාාලවක් සැනසවා. ඒ චීව්‍රධාතුව ඒ සම්බුදු සිරිතේ සෑම තපරයකින් ලෝකෙට සැලසුන අනන්ත ප්‍රමාණනු හස. ති මෙව්වම කාල මිනිසන්ට දැනින් නැව ගේයාම ඕන තරන් සාහසික වැඩබලටයොමේවා. ඕන තරන සා පාධීකයාාවන්ට යොම වන මතගතියාගන්න වනි වැරද්දක් කරනොට නැසී අයන්නේ තමන්. පළමුකොට අත්්‍යනමීව පටම පතිරූපය නිීමේ ඉස්සසිස්සෙල්ලාම තමන්ග සැනසීම හදාගන්න එතන ආත්මාර්ථකාමීත්වයක් නෑ කුහකත්වයක් නෑ කූරත්වයක් නෑ මේ බුදු සසුනේ කිසිම තැනක ආත්මාර්ථකාමී ප්‍රතිපදාවක් නෑ භා්‍යතු දේශනා කළේ අනුන්ට දහම් දේශනා නොකළේ වී නමුද තමම්මී දහම හැසිර එෙනව වන්නර බක්කුල රහතන් වහන්සේ වගේ එත් පූජනීයයි කියලා තම කෙනෙකුට බන කියා දෙන්න මන කෙක් නෑ බුදු බන බුදුරාණන් වහන්සේ ශ්‍රාපක සංගරාත් ස්වාමන් ල කැමති කෙනකුට ධර්ම දේශනා කරන පුළුවන් ධහම් දේශනා කරවනගේ ොම හොඳයි බොම ්‍රේෂ්තයි හැබැ කෙනෙක් ධර්ම දශනා නොකළත් අ්‍යත්ත සන්තින් අධ්‍යාත්මික සාන්තිය පච්චේක වතින් විඳිමින් ජීවත්වනවන ඒ ජීවිතය සුපූජනීය ඉතින් එනිසා මේ බුදුසන කෙනෙක් සිිල්පුරන වන ගුණපුරනවන ීජීවිතෙන් අයින් වෙලා ගිල්ල පැදිව වෙනව එතන ආත්මාර්ථ මී වක් නෑ. කාමීින් මසපත්තුූ ලෝක මින්සු තමයි යශෝදරාව තනිකරපතු එක වැරදී කෙළකිවවේ. රාහුලයන් එදායිපදිච් නාත කලා කෙළකිවේ. කාමයන්ගේ ගිලිලා. කරවටක් නෙ මේ ෙස් ගහක්වත්ේ තු කාම මුතුව මුසපත් ච ිනි ස යි බඳු අවලාද නැගව. හැබැයි ශෝ දරාවටත් රාහුලයන්තත් අවසාන පිළිසරණ වුණේ ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ තාවකාලික කඳුල සදාතනික සැනසීමකට මුලපුරන වනම් සදාතනික සැනසීමක් ගෙන දෙෙනවනම් ඇයි අපිටේ තාවකාලික කඳුල දරන්න බැරිි එනිසා ඇදි ජීවිතේකවේවාගේ ජීවිතේකවේවා සිල්ගුණ පුරද්දිී ොහෝ හැඟීීමම් පාලනය කරගන්නවෙයි බොෝ විසම සිතුවිලි දරාගනට වයි වසනටවෙේ කක්නෑ මැසි බඳුරු පීඩා දරන් නිවසනර යසෝජරහතන්මාන්සේ වගේ. කෙට්ටු වෙලායාාව ඒත් ප්‍රශ්නයක් වවෙනි න රූපය අබලස්සනවෙ ප්‍රශ්නයක් වෙෙන නෑ. සරසපපු රූප පච්චර තිබුණද මේ ලෝකේ කාගේ රූපයද. සරසර මිලා නොවි ති ග පුළුවන් වුණ, කාගේ රූපේ දුරුවවාන්න ොීතියාගන්න පුළුවන් වුණ. මන ැියද මන මනිහද මේ හි මඩල මත ඉතිහාසයේ, ජරාවට පත් නොවුන, හොඳද විමසල බලන්නයි. එක්කම එක්ක නැයි ජරාවට පත්තුනා කියලා පෙනු නැත්තේ. ඒත් භාග්‍ය උතුන්ාාව දේශනා කලා. අනන්දමගේ මේ ශරීරයේ දැන් දිරාගී කරත්යක් වගේ කියලා. සම්බුද්ධ රාජට පත් වනේ තිස් පස් අවරුද්දක් ගෙවෙන දාාවපතින්. අනන්න්‍යදායම් ලස්ස රූපයක් තිබුණනන් රෝපාට සිරිපතුල් තිබුණනම් සමට ව රන්ටැස් වීදන හමක්තිබුණනම් පිරිනිිවන් වින දවසතත්යක වෙනසක් වෙලා පේ නෙනෑ දමසුන් සයිත කාටව. හැබැයි ජනාවට පත් වනා. වෙන ේලෝක කිස්ම ගැ යක් කි ම පිරිමියෙක්. ඒයිෙට යාාට පස්සය ො පිීතිබුණන. යි විශාකාාවගේ කෙනෙ කලාතුරකින් ඒම හිටිය පෙර පින් බලේ ඒ වනත් ඒේ ශීර දිරාගියයා මැරීගිය. එනෙ සාපෙටත් උරුමේවෙන්නන්නේ කකයි එනි මොතරම් උත්සාහමත්වෙලා ැකගන්න ඇදුවත් රැකගන්න බැරිදවල් වෙන් හිනවට බලා. ගන්න පුළුවන් දාර සීලේ රැගන්න ගුණේ රගන්න ධර්මය පුරදු කරන්න කෙනෙක් වේසෙන වන ඒ වහස සාධාරන ප්‍රතිඵලයක් කවදහෝ දවසක ලැබෙනවා. හැබැයි මේ කයට කොච්චර ඇපූ පස්ථාන සත්කාර සම්මාන දැක්වත්. කිසි දාක මේ කය සාධාරණයක් කරන්න නෑපට මහ වේසක් ඇති කරනවාමයි. සංකාරෝ පරතෝ පස්ස කකිව. සංකාරයේ පරතෝපස්ස සංස්කාරය තමග කියල දකින්න එපා මේ ස තමඟ කිල දකින්න එපත් දැකපු තන පශන ඇව වෙනවා. මේ කයිතිවන්නේ මට නෙමයි. මේ ඇතිවන්නේ ජාති ජරාාව්‍යආධිමාරණ ධර්මයන්ට. මේ ඇස මේ කන මේ නාසේ මේකායගන ඔබට කපරයකවත්යම ඉතන්න පුළලා වුණාද මේ දිවි ගමන. ඔබට මේ අයගැන මේක මටයිත දෙයක් නෙමී කළ හිතන්න තරන් සිතුවිල්ල පහල වෙලා තියෙනවද. සැබවින්ම පහල වෙලා තින වනන් එක ේෂ්ටයි හැ අව්‍යාජ ගැඹුරුම තනින් හදවතේ සිතුවවෙල ඇි ඇතිවුණා. ඒටිනි පස්සනා ඥානයක ෙදායිම් පස්සයා මේ ගත සරසසාන්න අතු හහි සක්ගාන නෑ පිරිුදු කමවෙනයි යා පිරිසුදු වජීවත්වේවි, හැබැයි කිසිමදාක් අනර්මශ්ච සැරසීම් මලින් මේරූ පකයට. ැක් බාද න ශ්‍යව වන්නේ ජීවිතාව බෝධයයි. එනිසා හැම වෙලාවකු මේකේ පුපකාරණ ජීවිතර ල්පගන්න බලන්න ඕනනි දිරන්න කනින් මැරෙන්න්න කනි. අසරන වනාට පස්සේ කාත්කවර වන්න කෝටි ප්‍රකෝටි ගණන් ධනයතිබ මිනිසු. ස්ව යානාවන් හි නිදාගත්ත මිනිසු. ලෝකෙ වටේම සවාදගේපු මිනිසු ෙඩ අදංවලට පත් වෙලා ඒ ලස්සන නැතිවෙලා නිස්ශ්‍රීක වෙලා මළමුත්තා ගොඩේ. මේ මහොත්තේ පවා කියීදනක් පනා දිනවද. ඒ වා දැකදක මොකද මේ කාමයන්ත මුසපත්වන්නේ. හිතල බලන්න. ඒ කාමයන් වෙනුවෙන් නාස්තිකරන ජීවිතය නරකද. මේ උතුම් බුදුගුණයක් සිහිකරර කල්ගවන්න යොමුරන එක. මිනිස් ජීවිතය වියදම් කරන්න ඕනි. මිනිසත් මට වඩ වැඩ උදදාාරර්ථයයක් වෙනුවෙන්. දේවත්වට වැඩ ්‍රහ්මත් පෙට වැඩිවර්තයක් වෙනුවෙන් ම සුගතති ජීවිතය අපි වියදම් කරන්න ඕන. නිසා මේ අත් දෙකෙන් මේ කකුල් දෙකෙන් මේ හිස මේ ශරීරය මේය මේ සස්වභාවේ මිස් ජීවිත ලැබුණේ. ලේසි පහසු පින කරනේ අද ඔොත ඇැවිල් ඔහම බනපදයක් කහන් හම් වෙන්න පෙරජීවිතය දකින දකිෙන මිනිසුන්ට වෛඩ කලාන. ඔ ඇස් දෙගෙන් රාබැලුවන ඔබ ඉතනවාද මෙම දසුනා ඔබට හිමි වේ කියලා එවාගේම ඔය කන් දෙකෙන් ඔබට මේ කියන බනපද හරදයන්ගමවෙන්න ඉඩක්තිෙයිද පරජීවිතයේ මිනිස්සුන්ට පරු වචනය බැන වැදුලන අම්මතාත්ට බැනවැැදුන කේලාම්කිවන හිස්වතැනකි වන හිමි වෙනවාද මේ වගේ කන්න. ඒගේම නපුරු වචනකි වන ඔය වගේ කතා කරන්න පුළුවන් වචන කතා කරන්න පුළුවන් මනාව උසරුවන්න විසුරුවන්න පුළුවන් දිවක් ලැබේ කළ බහි තනවාමද. පෙර ජීවිතය සත්ව හිංසාාව කරන්නන ප්‍රාණගාතය කලාහ ඔයි විදිට ඔය අදක පුල්ෙකොම පේටයික බහිතනවාද. පෙරජීවිත දදුන්නත්නන් ඔයිවිදිට ලස්සන රූපය ඔයි විදි්‍යයටටඔය ඇඳුම් පැඳුම් ඇැඳගෙන මේ වගේ බන පදයක් හගන මෙහෙම ධර්මදාන දෙමින් මේ අ ධමෙන් සැනස ලැබේයි. තු ති බ ක තිබන රිසි ක ති බ ොී ලබේද. සු කම් කල තිබන රීන්න ලබේද මසන ලන්න. නිසාත් මම පින්පල්ල තමම්ම ගුණපුල්ල තමම්ම දාකරගත් සැසීම ගැන. මන්ම වැටහිෙන් න. මේකන ේද සැබෑ ේ වාචකි. ෝක. සැබෑම කේදවාචයක මේකයි ආපපු මගදන්න නෑ යන තැන දන්නේ නෑ තුල්ලොක් වනසූ බුදුරජාණන් වන්ේ කෞද කියලා දන්නන්නේනෑ බුදුරජාණන් වන්සගේ අනුහසදන්න න්නේෑ ති ේටක ොදන්නව ැන වෙන්න මොනවදැ ගත්තත් වැඩක් තියෙනවද හඳටනෙ ඊරට නෙේ මොනයම් ග්‍රලාලෝකයකටේ මුදදු පතුළලන්නන කොතනගියත් ජාද ජරාමාණන් වන්නේ මනිස්සු බැට කනවා. ඒවා අමුතු මැවම් නෙමේ. ඒව ගැති අමුතු හස්කමක් නෑ සැබෑම හස්කමතියෙන්නේ. සැබෑම අනුහසතියෙන්නේ මේ හිට දමනි කනපු ගල තු යි උප්ද ර. ග සිතුවෙලින් දමනී කරන්න පුළුවන්න ආන්‍යයා ශ්‍රේෂ්ටයකිවා. ය සංගාම සූරයෙක්කිවා දහසක් දෙෙන අවිහානම්බේෙන් ධනුහරම්බේෙන් අභි ආයුදධ වලින් දහසක් දෙෙන මරන්න පුළුවන් වෙ. හැබැයි පහල වන අකුසල්පිත ජයගන්න ලේසිවෙන්නේ නෑ. අකුසල්පිතක් ජයගන්න කෙන සංගාම සූරයක් කළකිව. ඔපට පුළුවන් සංගාම සූරෙක් වන්න බුදුරජාණන් මාස දදාාව වීරෙක් වන්න. ලක පහ මිනිසු හිස් මිනිස රයන් කොට සලකන යත්. බුදුරජාණන් වාන්සේ වීරයන් කොට සලක අයත් අතර සුවිසාාල් පරතරයක් තියෙනවා. කිසිදාක හා නොවෙන්න්න දුරක්තියෙනවා. එනිසා විරාගී මනෝභාාවේ, සරාගී මනෝභාවේ අහසට පොලෝ වගේ. එනිසා විරාගී උතුමන්ගේ විරාී සදාචාරය විරාගී උත්තමාචාරය එමනක විරාගී හැසිරීම. මේ සරාග හිතකින් මනින්ද බැ එනිසාපේ හැම වෙලාවකුම දකින්නු අපේ බුදුරජාණන් මාසේ. සහ් කෙලෙසුන් අසාදැූ මනසක් ඇතිකෙනෙ. දවසක්දා මහානාම ශාක්‍ය කුමාරයන පැසාක රජතුකකිවොත් ැදි. බුදුජාණන් වහන්සවෙත පැමිණුන. පැමණිලා භාග්‍යවතුන් වහන්සගේ සිරිපාකමල් වන්දනා කරලා ප්‍රශ්නයක් පවිමතනම. යෝසෝ බන්තේ අඩියසාාවකෝ ආගත පලෝ විඥ්ඥාතශාසනෝ සෝ කතමෙන විහාරෙන බහුලක් විීරතිගල ප්‍රශ්ණයක් ඇවවා. මේ බුද්ධසාාසනයේ ආරෙන් ශ්‍රාවකයා සැබවින්ම මඟඵල ලැබූ උතුන්හසේ කැෑ මෙතැකේවේ මඟ පඵල නො ැබූ. වද ශ්‍රද්ධාමන්ත ශ්‍රාවකයා. ොම ගැ ත හිතද ජීවත්තෙන් ඕනි ක ලෙවවා ොව ගැද කල්පනා කරන්න ඕනිි ක ලැවවා මොනමද ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ මනසිකාරය පවතින් නොනිදේ දෙෙමක ගැඹුරු පශනයක් ද මනස්සේගෙන් ඇවෝත් මගේ කාලයක අපි කොහම ද අපි හිත පවත්වන්න ඕනි. අපිකු මනුව ගැනද කල්පනා කරන්න ඕනි සාමාන්‍ය මනුසගෙන් ඇවෝත් ුද්ධාසනය නැති ලෝක අපිතින් අපි දරුව ගනීතන් එ පාය කිය. අපි දෙ අපේ ස්වාමය ගනිතන් ව අපිද අපි භාරයා ගනිතන් අපි දේපල ගනනිතන් වු රැකයාාවගනිතන්න වනි. ටික තමයි එදත් කියන්න තියෙන නම් වශයෙන් වෙන सुනාට. පටික තමයි අදත් කියන්න තියෙන නම්වාසෙන් දිසාවාසයෙන් ප්‍රදේශ වසයෙන් ලාවසයෙන් වෙන සුනා. ොයටික විතරම යනාගත ගෙනත් කියන්න තියෙන. ග ද න් ල ගන්. ඔච්ර කියන්න න ද න ගැන්න යෙන ම් රප ේදන සං්‍ය හර වි ානගෙන් ඔච්චරයි කතරන්න යන එහමත් රු ද ගන්දර පොට දැකපු දේව හ රම ටි ගැන්න ච්ච දත් මනිසු තාවර කතාහර ලක් වෙ වස්තු ේ අදත් ොච්චරය කත ලක්වන වස්තු විේ හෙටත් ඔච්චරයි කතාවර ලක්වන වස්තු විසේ. ලෞකි කත්ව. ඔබට යන්න සාමාන්‍ය මිනිසකට කිසිදාක හැකිවුණේ නෑ. එතුවට ඒහම මනුස්සෙකගේ යගේ ප්‍රශ්යක් ඇයෝත් ප්‍රශ කරන්න ොකක්ද ජජීිතේකන්න ෙන ගොයි සාන්‍ය ේවල්ට ගැන කල්පනා කරන්නට ඕවා ගැන කල්පනා කලා මුලු සංසාරම. බුදුරජාණන්වාවි්‍රදේශනා කර ඕව ගැන කල්පනා කරලන. ඒ මනසිකාරයෙන්න්නම් කිසිදාක සසර නිමාමන්න නෑ කියලා. හිතින් ඒ මහානාම ශාකයාට දේශනා කරනවාද. යෝසෝ මහනාම අරියසාාවකෝ ආගත පලෝ විඥාතසාාසනෝ සොයිඉමිනා විහාරෙන හුණන් වියරති. මෙන්න මේ මෙයා හිතන්න කිවා. මේ ධර්මමාර්ගේ සැහෙන සැනසන්ද බලාපොරොත්තු වෙන මේ වෙනකොට සැනසීම ලැබූ කවුරූුණක්. හිතනවනන් හිතන්නෙව ඉද මහානාම අරියසාාවකොත් අතහාගතං අනුස්සරති. බුදුරජාණන්වාසැෙන සීකරන්න කිව. නිතවර ස කරන බුදධානු සැති භාවනාවෙන් කල්ගෙවන්න. එකඒ තමයි බුදුරාන් වහන්සේගේ නිර්දේශේ ඔබ බදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙක් න. ඒ නිර්දේශයට පිටවාානොකට කිසිීම අයිතියක් නෑ. ඔබේ ඔබ ඒ ප්‍රතිඥාව ලබාදේලනම් තියෙන මම භාග්‍යවතුන්හසගේ ශ්‍රාවකයක් කියන ඔබේ හිතේ ඉන්න ෝනි එකම එක්කන ුදුරජාණන් වහන්සේ පමණයි. එනි සාතුන්හර දන්නෙකට පස් හ දෙක ඉඩද දෙන්න පක් දෙැන්න කුට ඉරදන්නා. මගේ ස්ර ව හස භාග්‍යයවතුන් වහස කළ හිතන්න. ලෞුක ජීවිතේ ජීවත්වයෙන් ෝ නිමිනි සුත්ත එකක සම්බන්ධවෙන්න වෙනවා සහ සබඳතා පවත්වන්න ය බොම තාවකාලික ගනතන පමණයි. එත් අනශ්‍ය වටනාකම් ලබාදන කැමති කෙනෙක් මාලාගන අතරව. කැමති කෙනෙක් මහරයි කැමති දෙයක් මාලක තිබේවි මාලග තියෙන්න්නට වඩම් නැතිද මාලගින් ඇත් වෙලා මං ඔවන වදවෙන්නේ. ඇබේ ම නිරදේලෙස පතික්ෂය කරන්නන අකාරුණෙක් ක ලෙස පන්නල දමන්නන. කරුණාව මාහදේ. පහලවේවා. මෛත්‍රය මහදේ පහලවේවා. ඉවසීමත් මාසිතයේ පහලවේවා. එහෙම හිතමින් සබේ සත්තා භහමන්තුසරක සත්තා සීලො සත්වය සවපත්තු ජීවිතඇත්තු වෙත්වා කියලා ජීවත්වන හැබැ කාමයන්ට දසවවෙන්නේන. හරි අමාරු වේ මේ දර්ශනය ගල්පගාල දීර්ඝ කාලයක් අයාලේගේ හිතක්න කෙනෙ කටතියෙන්. එනිසා සිත්ත බොහොම පරිසං කරගන්නට බුදුරජාණන් වහසේ මේ ධර්මෝපදේසේ ලබාදුන්නේ මහානාම ශක්කයාට. ඉතිපිසෝ භගවාරහන් සමමා සබද්ෝ ක පලිහි අන්නකිව. බුදු ගුණමසේ කරන්නකිවා. උල්ලුවවක් සැනසූ ගෞතම බුදුරජාණන් වහන්සේ. ජාත බොහමිය වූ කපිලවස්තු නගරයේදි. ශාක්‍ය කුලේ උපන්නා වූ මහනාම ශාක්‍ය විසින්. ඇසූ ප්‍රශ්නයට ලබාදුන් පිළතුරේ පළමු නිර්දේශය වුණේ මහනාම ඔබ බුදුරජාණන් වහන්සි ගනීතන්නක ලෙෙනන අපි වගේෑ ගැන කවර කතාද. ශාක්‍යයන්ට තරන් රපය අන්ුවසක් අපිට අදනෑනෙ ශක්‍යයන්ට තරන් කුලේ අන්ුවස අපිට අද නෑනෙ ශකයන්ගෙන් තමයි අපප සිහල ජාතිය ඇැවත එක බෙනම කාරණය නමුත් සාක්්‍යන් ලබූ භහන්්‍ය තුළඩුවක් සනසන බුදු කෙනෙක් දයාද කළ කුලේ සාක්‍ය කුලේ. තින් එබන් කුලේක උපන් ආගතගම වූ ආගතාගම වූ ඒකයන්නේ මඟ පල ලැබූ මහනාම ශක්ක්‍යන්ට ප්‍රකාශ කලේ රජවරයකට රජගැන්න ගැ නෙේ ඔබහිතන්නටව ඔබහිතන්නව බදුරජාණන් වන්සගැන. ඉමනා විහාරන බහුලන් විහරති. දරම තතියා ගැන බදුගුණ ශීකිරීමෙන් බහුල වශයෙන් කල්ගවන්න. එහනම් බහලවයෙන් කල්ගවෙනනකැ හිතේතිය වුණනි හුලසිතුවිල්ල බුදුරාණන් වහන්ස ගුණේ ගැන ම මේක කරීමින් ශස්ටන් වහස එතකට ාග තු ම දේශා කරනවා. යස්මි මහානම සමී අරයසාාවකෝ තතාාගතං අනුස්සරති. තතාගතයන් වහන්ස ගැන සිහිකරන්නවනම් ආර්ය ශ්‍රාවකය යම් මලාවක. ලැබෙන ආනි සංන්සේ සුළු පටවානි සංසයක් නෙමේ. ඒ සහි කරන වෙලාවේ නේවස තස්මින් සමයේ රාග පරිියොට්ිතන් චිත්තන් හෝතති ඒ ලාවයාගේ සිතේ රාගේ ඇවිසෙන්න්නේන බුදු ගුණ සහිකන කිස්සිම මහෝත්‍ර කිසිසවෙකු ගහිත රග ඇති වෙන්නන විරාගික වෙන හදවතන දෝ පරිියොට්ිතන් චිත්තන් හත. දේශ ඇතිවවෙන්න දේශ සන්සිදන යවන්න මහ පරිියොට්ිත චිත්ත හොති මහ ඇතිවවෙන්න රාග දේ මහ ඇතිවෙන්න ත්තන් කිසිම අකුස ලඇකතන පහලවෙන්නන. අකුසයක් පහල වෙන වන මෝහෙ හා සහජාතයි. කකුසෙයක් පහල වනත් ඇැම් මකුසල් රාගේ හා සහජාතයි, ඇතැම් මකුසල් වේශේ හා සහජාතයි එකට පහල වෙන එකයි සහජාත කියන්නේ. එතකොට රාගදේ ස මහෝ යම් මනසිකාරයක පහල ව නැ නම් යයා හිත පා ුද්්‍යය තිනින් සහන් ව නැද හිත පිරිුදු වෙන්නද පිසුදු වෙනකොට හදව රූප ලස ව ද රූපය හිතයි පිරිසුදු වනකො ජීවිත ලසන ව රූ පි ස නත්. ඒජවිතර මොතරම් පුුණා භාවයක් ලබෙනවාද. ඉතින් මහනාම සාක්ක්‍යට ප්‍රකාශ කරනවා. ඒ එසේ බුදුගුණ සිහිපත් කරගෙන අද. උජු ගත මේ වස තස්මින් සමයේ චිත්තන් හෝත තතාගතං ආරබ් තතාගතයන් වහන්සේගේ අනන්ත ගුණේ අරමුණු කරගෙන. ඉතාම රිජු සිතකයාට පහාල වෙන රදුු සිතක්ක්‍යන වංකනයක් කුහොන්නෑ. කෙලෙස් කුණුවලින් තැමනිලානෑ ඒ බුදුරජාණන් වහන්සේ අරහන් කියලා. නියත වසයම ස්තීර ලෙස බැසගත්ත. ්‍රද්ධාවිෙන් උප තක් බලෙන අන්නේ සිතේ ඇති බලය අසීමිතයි. ඔබ හලතියෙනවනේ එක්තරා උපාසිකාව කළවා මාන්සේ කපා උයා දන්ඩුන්න කියලා. ඔබට හිතන්නුවත් පුළුවන්. එක්ක ලේබින්දුවක් තමන්ගේ ශරීරෙන් විදලම් මැස්සකට මදුරකුට දෙන්නවවා තයියක් යෙනවද. එදා එහෙම කලේ කොහොමද කළේ මිදම ශ්‍රද්ධා බලනි ස්්‍රද්ධාබල ඇතිුණාම ඌූනම දෙයක් කරන්න පුළුවන්. ස්‍රද්ධා බලය ඇතුනනාම ජීවිතය නැති කර දැම කික ෙරේ. ඒරකරන්න නෑය ම ශ්‍රදධාව කැ ඒ තරම් බලයක් ඒක වෙ ස්‍රදධාව ඉන්ද්‍රියයක් වෙමින් ශ්‍රද්ධාව බලයක් චදාහට බෝධි පාශ්ික ධර්ම සම්පාදන වෙන ව කියලා. මෙවා ආවට ගියාට කරපු දේශනනානමේ ඉතින් එලෙසින් බුදු ගුණ සීපත් කනකොට භාග්‍යතුනාාව ප දේශනා කරනවා. ඒ සිත සම්මාධිත්යෙන් රජ වෙනකොට අරියසාාවකෝ ලබති අත්නමේ දන් ආය ශ්‍රාාවකයා. නී හේතු පල දහම ගැන බුදුරජාණන් වහන්සගේ අමා ධර්මය ගැන ලබති ධම්මේදන් ලබති ධම්මූපර් නිසිතන් පාමොජ්ජං කියෙනවා ප්‍රීතිය ප්‍රමෝදී ඇතික වෙන සපුට හදවතති ඇති වෙනවා නැ ්‍රඥා පල ව දධා පල වන හේතු බල හමග යාාය වුවන පහල වවා සමාන්දිිට්ියය පහල වෙනවා. පමුදිිතස්ස පීත හති උප්‍රනම සට කදවතය ඇතියවා. සතුට කියනෙක කාමියන්ගින්ෙන් පමක් ලැබෙනදයක් නම කාමයන්ගින් සතුටක් ලැබෙන හැබයි හෝම සීමමිතයි ඕ ලාරක ස්ල් පයි ල්පයි ඒ සතු ෙක්්ච ප්‍රසන්සනය සතු ටක්නෙවෙයි බුදුරාණන් ප දේශනා බදුගුණ සේකරනකට මේ කයියට පවා හිතට පවා දැනන අසීමිත පීතියක් ඇතියවා. පමුදි තස්ස පීති ජායත. ඒ ප්‍රීති ඇතිවනාට පස්සේ පීති මනසකායෝ පස්සම් බ්‍රති ප්‍රීති ඇතිවනාාම කය සන්සින්දන කය සංසින්ඳීමම නැති තැන තමයි දැගලි ඇතිවෙන්නේ දැවිලි ඇතිවෙන්නේ තැවිලි ඇතිවෙන්නේ පාවිී මැතිවන්න කලකිරීම ඇැතිවෙන රුජාවන් ඇතිව ඔක්කොම ඇතිවවෙන්නේ කය පස්ස්දි නතිවවෙෙන දවසට කයපස්ද ලබනතම මිනිසු බෙත් බොන්නේ කය පස්සදී වෙනව තම ිනිසු හොඳරසර ආහර ගනුව යහන් වල සැතවෙන්නේ පහසුම යානාවල ගම කන්න ඉති නැවිච්ච කයපසද් ඇතියෙනවාද. සුව පහසුයි කළ වාඩිවෙච්ච ආසනයීම තියෙන නපුර මාහසය බවට පත්වවෙන්නේ නැත කාලයක් කලලාවක් යනකොට දැගුණනත් ේෙ තමයි ඉතිං එෙම බලනකට ුදුරජාණන් වහපදශ කන මේ උතුම් සදහම් ප්‍රීතිය ලැබවට පස්සේ. ඒගේ ජීවිතයට ඇතිවෙනවා පීති බන සකායෝ පස්සම්බතිය කය සංසිදනම සංසිදනවකින් දුක්ුවේදනාවක් නෙමෙයි සැපවේදනාවක් මතුවෙන්නේ ඒක නොනාමතින සැපවේදනාවක්. ඒ සැපවේදනාවක් ලබ පුස්රාවකේ කාමයන් දිහා හැරිලවත් බලෙන. ඉතින් භාග්‍යතුන් අ්‍ර දේශනා කරන පසත්්ධ කායෝදැන් අය සංන්සිදනම සුකං වේදියති සැපම සැපවේදනාවක් දෙන්නවා. ඒක අවාච්‍ය වූ සැපයක්. සුකි නෝ චිත්තන් සමාධීති අන්නේ සැපයෙන් මුහ වූ ගතක් ඇති වෙලාවක සමාධිමත් සිතක් ඇතිවෙනවා. බුදුරජාණන්ර්්‍රදේශනා කරන්නේ. සමාධිමත් සිතක් ඇති වනාට පස්ස අයන් මුච්චති මහානාම. මහනාම් අන්නේ අවස්ථාවට කියනවා. අරියසාභකෝ ආරය ශ්‍රාවකය නැත්තම්මගේ ශ්‍රාවකයා විසමගතයි පජාය සමපපත්වෝ විහරති. විසම මාර්ගයකගේ ප්‍රජාවතර සම්මාමාරගක ගිහිල්ල වාසය කරනවා කැළැයිඒ කාමේනෙමැතු විසම මාර්ගයගේපු මිනිස්ස අතර, සම්මාධි්‍යය නෙමති සම්මමා මාර්ගයේ විරාගේය නෙමති සම්මා මාර්ගය ගමන් කරන සුවසේජීවත් වෙනවා. සභ්‍යාපද්ජායේ පජායි අභ්‍යාපදජෝ විහරති. ප්‍රෝධකෝප ආවේග වෛරයන්ගෙන් පැදලුණ ලෝකේ මෛත්‍රියෙන් ජීවත් වෙනවා. පිහතුනි හිත්වල ආවේගයන් ගැටීම මැතිවෙන සතුට ැතිවෙච්ච දාඩ. දේශයකයන්නේ දොමනසවේදනවා සම්ප්‍රයොක්ක ධර්මය සතුට ඇතිවෙන වනම් මේ ධර්ම මාර්ගේ ඔහොමනමෙ මුණු අරමුණකවත් යාර දේශය ඇතිවෙන්නේ. සතුට ඔයාගෙන මිනිස්ස කාමයන් පස්ස දුුවගෙනයවා. කාමියන්ගේ සතුට ස්වල්පයි කියලා තේරෙන්නේ. පුංචි සතුටක් තියෙනවා. මිනිසුන්ට සංසාරය හුරු සතුට තමයි කාමුක සතුට. ඒ සතුට වෙනින් පොර බදාගෙන දත්මිටි කාගෙන නිදිවරාගෙන හොයාගෙනයනවා. පුංචි සතුටක් ලැබෙනවා ඉතින් ඒ සතුට හොයන්න නැමත නැමත නැත නැත පොර බදනවා. මිනිසුන්ට විරාගික සතුටක් ඇති බව කියා දෙන්නන්නේයි බුදුරජාණන් අපට ධර්ම දේශනා කලළ. හරි අමාරුයි. විරාගක සතුටක් ඇති බව සරාගික සතුටකි මුසපත්වෙලා අන්ද කාරයටගේපු කෙනෙකට කියයාාදන්න. ඔන්නොතට තමයි ලොකුම ගැටීමතියෙන් ඒකයි බුදුරජාණන් අහර දේශනා කළේ. රාග දෝස පරිේතෙහි නායන් දම්මන්ස සම්බුදෝගේලා. රාගදවේශීෙන් ඇලීගිය සිතක් ඇතිගෙනකුට මේ දහම දේශනා කරනක මට වේක් වෙන්න්න පුළුවන් කියල හිතුුණනනි. හිතුව ග ේෂ යක් හදබත්තකට දහම ැසිල් මතුකරනවා කෙනෙ සින. හැබ හිද ාං තුනා ලාපොරොත්තුන ්‍රද්ධාමන් මේ කියාදන දී පිළි ගනී කියලා. ආ ොරව වන තිබන බුදුරජාණන් වාන්සේගේ. පි රගෙන දධර්ම හැසි ප්‍රතිපාල ලබෙනනක ඉ සීම ඉන්නද හවද දස ඔබ ැනස න්ති ැම න ති ාග දේශනා කරනවා. බුදුගුණ සීපත් කන්න මේ ශ්‍රාාවකයක් ධම්ම සරොත්තන් සමාපන්න්නව බුද්ධානු සැතින් භාවේති. සදහම් අමා සලිලේට ඇතුල් වෙලා බුද්ධානු සති වඩනු ඊලකට මහානාමට දේශනා කකළු ධමානු සතියත් වඩන්න සමානුස්සතතිත් වඩන්න තමන්ගේ සීලේ ගැන මෙනහි කරන්න. තමම් පූජාකරපු දාන ගැන මෙහි කරන්න. චාගානුස්සතිය. ඒවගේ දේවතනු සැතියක්ත් දිියුණු කරන්න මේ අනුස්සති භාවනාවන්ගෙන්. කල්ග වන ස්්‍රාාවකයාට ඒ විහරණය ඒ වාසය හිස් වූවාසයයක් නෙමේ එහනම් බුදුරජාණන් වන්සේ ස්්‍රාාවක කල්ගව වනන්නේ බුදුගුණසේ කර දම්ගුණ සඟ ගුණසසිහි කර සීල ැනසේ කර තමන්ගේ තියා ගුණ ගැනසේ කර යාග ගුණේ ගැනසේ කරන්න සල ගැසේ කරන්න සීලයක් තියෙන්නවන තියාග ගුණ ගැසේ කරන්න දන්දීලතියෙන්න්නනොන. ඒමගේම දිවලෝකීඉන දෙවිවර සද්හාාදී ගුණ දිවුණු කළ දිවලෝකට ගේ හටසේ කරන්න දනුමක් තියෙන් නොන ඉතින් මේ උදාර ධර්රමය කියයාදන්න ෙෝ දෙසා. තින් අද මේ උතුම් න කත්ාව මෙතකින් සමාප්තියට පත්වෙනවා පුොරා දෙහෝරාවකට ආසන්න වෙලාවක් බුදු බණ බුදුගුණ බුදුරජාණන් වහසක දහමේ අනුහස ඔබට සමීප කරන්නට මේ වචන ටික කියාදුන්නේ බොම ආදර ගෞරුවෙන් මේ අමා ධර මේය ශ්‍රපණය කිරීමේ අසීමිත පින දැන් මේ හැම දෙෙනටම එක තුුණාඒවගේ දුරගමනක් ගවාගෙන ඇවිල්ලා මේ කාලේ මිඩංගු කිරීම වටිනාකම දැන් අත්තගේ ජීවිතවට ලැබිලයි බරයි මගේ ධර්ම දේශනාවක් අවසන් වන මෝතක කෙනෙක් ජීවිතක්ෂයට පත්තිෙනවනම් ආන්‍යක තමයි මංගල් මරණයකයන් ඉතින් හෙම වෙනවන හොඳයි. නමුත් මේ අපේ ජීවිත කොයියම් වෙලාක කොතනකදී අවසන් වේද කියන්න බෑ. අපි ජීවිතයෙන් සමුගාන්න වෙලාවට බුදුගුණේ අපට සිහි කල්ලා දෙන්න මේ බන ටික කියද දෙන්න. අපට මේ සසර දුකින් අතම දෙන්නේ අවසාන ඇසිල්ල දි හෝ මඟ පෙන්වන කල්්‍යයාන මිත්‍රය ඉන්නවන එක වාසනාවන්ත කාරණයක් ති අදවගේ ෝගෙවන් කල්්‍යයාන මිත්‍රය දුන්න බයි මේ ධර්මදාානය ලබාදීප අයට ලබෙන විසේ අනහසක් තමයි පනාදින වෙලාව වුුණ පිරිත්්‍රික කරි යහන ලබෙනු. ඉතින නිසා හැමදනාම සතුට පත්වවෙන්න මේ ධර්ම දානමින් පින හැම දෙනාටම දහම් බමල් සැනසීම පිණිසම වේවා. නිිට්‍රබුව හොරගොල්ලවත්ත පදිංචි පින්වත්. ජයන්ත වීරක් කොඩි මහත්මතා තමයි අදමය උතුම් ධර්මදානමය පින් කම සිද්ධ කරන්නේ. අභව ප්‍රාප්ත සුමන සිරිීරක් කොඩි පානන්ට අනෝමා වී ර කොඩි මෑණියන්ට එතුමා පින් අනුමෝදන් කරනවා. අභවක් ප්‍රාප්ත පයේ සේනාධහිර පියාණන් වනතුංග ජයමාමෑණියන්සාහ යු සේනා දිිර සොහහිුරාටිපින් අනුමෝදන් කරනවා සරත් අමරසිග මහත්ම සරත් ලිය නාරි මහත්ම පද්මිණී පතිරාජ මහත්මියය තුළු සහභාගී වූ කල්්‍යයාන මිත්‍ර සොහොයුරු සහොහිරියන් නමින් මේ පරඩවගිය හැම දෙෙනනාට ජාතීන්ට පින් පෙත් අන ෝදං කරනවා සහභාගී වූ සීම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප හාචිරජීවනය පාර්ථනා කරනවා. මේ මා සි විසිහය වන දෙන යි පින්ම්බර ජන්මදිනයේ දෙන වෛද්‍ය හරේෂ අරවිින්ද පෙරේලා මහත්මාරු නිදුක් නිරෝගී සුව පද්භාාවය. ආශිරවාගේ ප්‍රර්ථනා කරනවා ඉතින් මේ පිම්බර අරමුණු සියල්ලක්ම මේ උදාරත් අර ධර්මදානම පිම් බලයෙන් ධරම ස්්‍රවන මේ පිම්බලයෙන් පුර පසමෝරණ සදමඩලක් වගේ ස්ෂට සිද්ධවේවා කෙලා මම ආශුරුවාද කරනවා ආකා සට්ටහාචබුම් මට්ඨා දේවානාගා මහිද්ධකා උ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තු සම්බුද්ධ සාසනං ඉඩංවූඥාතිී නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ එත්තාාවතාච අම්මෙහි සම්භතං පු්ඥ සම්පදං සබබේ සත්තා අනුම ධන්තු සබ සම්පත්ති සිද්ධිය ධර්ම ශ්‍රවනානි සංස බලයෙන් මේ උතුම් ධනමදානය ලබා දුන් පින්වත් හැමදිනාටමත් මේ බණපද ඇසූ අසන හැමදිනාටමත් දෙවියන් සේතලෝකේ හැමදිනාටමත් බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ ඒ කාරි මෝඩලි හැමදිනාටම දුක් නිරෝගකිසුුව දීර් ගයෂ ලබේවා මේ උතුම් අමා සදහම් මෙහෙවරින් තමාගේ ජීවිතත් අන්‍යන්ගේ ජීවිතස්ුවපත් කරමින් බමදුග්ගි නිරැසනිමා කර ගන්නට නෙ උදාාරතර පඤ්්‍යානු භාව කාටකාටත් එකසේ හේතුවා සනා වේවා. අභිවාදන සීලිස් නිච්චං වද්ධ පචායිනෝ චත්තාරු ධම්මා වඩ්හන්ති ආයු වන්නු සුකං බලං, ආයුආරෝගේ සම්පත්ති සග සම්පත්ති මෙමච අත්හෝනි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු සාධුසාධුසාධු